අත්‍රාගට්ඨංතු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 දැන් අපි ගිය සතිය මොකක්ද කතා කරපු සූත්‍රය? ගිය සතිය කතා කරේ එතකොට අපි මේකේ ඒක ඉගෙන ගත්තේ මොකක්ද? එතකොට දැන් මේ සූත්‍රය සාකච්ඡා කරන්නට කලින් කරුණු කාරණා කීපයක් තියෙනවා දැනගන්න ඕන. දැන් අද අදු ගන්නන්න යන්නේ විමුක්තිය පිළිබඳ. මොන විමුක්තියද? සාමයික විමුක්තිය. මොන විමුක්තියද? සාමයික විමුක්තිය. ඒක තමයි සෝවාන් කෙනෙක් තුල, සකෘදාගාමි කෙනෙක් තුල තියෙන විමුක්තිය. සාමයික විමුක්තිය. හොඳයි. එතකොට දැන් අපි මෙතේ මේ සූත්‍රය සාකච්ඡා කරන්න කලින් වටපිටාව ටිකක් සාකච්ඡා කළොත් එහෙම අපි දන්න කියන ධර්ම කාරණා ටික සිහිපත් කරගත්තොත් අපි ඉගෙන ගත්ත මේ ශරීරය කියන මේ රූපස්කන්ධය පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයන්ගෙන් හටගෙන තියෙන බව අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒ රූපස්කන්ධයේ ස්වභාවය පෙන පිඩුවක් වගේ කියලා අවබෝධ කරගෙන තියෙනවා. ඊළඟට දැන් අපි ඉගෙනගත් අවසාන වශයෙන් අපි ධර්මීය සාකච්ඡාවලදී ඉගෙන ගත්තා මේ හැම වෙලාවකම අපේ හිතට රූපයක් හෝ වේදනාවක් ගෝචර වෙන බව. ඒ රූපේ වේදනාවේ ස්වභාවය තමයි මොකක් කියලාද කිව්වේ? බිඳෙන බව, විසිරලා යන බව. නේ? ඒක ඒක තුල සත්වයා ස්වභාවයේ වශයෙන්ම අවිද්‍යාවට පැමිණලා ඉන්නවා. මේ විසිරලා යන වේදනාවත් රූපයත් නිත්‍යයි කියලා. ඒ ටිකනේ අපි ඉගෙන ගත්තේ. ඊටසේ ඒ තුලින් එයා ගොඩනගන මොනවද? සිතුවිලි, මානසින් මානසික චේතනා, කයින් වාචසික වචනින් වාචසික, කයින් කායික ක්‍රියා සිදු කරන එකට අපි කියව සංකාර කියලා. එතකොට දැන් අපිට මෙන්න මේ කියන කාරණාව දැන් ওই ටික දකින්න පුළුවන්. දැන් තේරෙනවා. ඒ කියන්නේ දැන් අපිට තේරෙනවා මේ හිත මොන අරමුණක් ගත්තත් එක්කෝ ඒක රූපයක් ගන්න, එක්කෝ වේදනාවක් ගන්න. එතකොට දැන් රූප ධර්මය ගත්තාම බිඳී විසිරී යන ස්වභාවයයි කාගේ හිතට කොහොම අරමුණ. දැන් වේදනාව කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්නේ. ඒ කියන්නේ දැන් මේ මට තියෙන වේදනාව අනිත් කෙනාට වෙනස්. ඒක
ආවේනික ලක්ෂණය. හැබැයි ඒ ආවේනික ඒ පුද්ගලයාට පහළ වෙන වේදනාවත් බිඳී විසිරී යන ස්වභාවයෙන් යුක්තයි. එතකොට එහි නිට්ටයයි කියලා ගත්ත සංඥාවෙන් සත්‍යය යුක්තයි. ඒ තුල තමයි සංඛාර අවිද්‍යාව පත්‍ය සංඛාර ගොඩනගන්නේ කියලා අපි කතා කරා. දැන් මේකත් අපි හිම මතක් කරගෙන දැන් අපි අතීතයේ පැන වෙනවා. අනාගතයේ පැන වෙනවා. ඒ පැන වෙන්නේ කොහෙද? අතීතය හෝ අනාගතය හෝ පැන වෙනවා නම් පැන වෙන්නේ කොහෙද? සිතේ. එතකොට අපි දැන් උදාහරණයක් කිව්වොත් දැන් අපින් නිතරම මේ උදාහරණ පාවිච්චි කරනවා. අපින් කවුරු හෝ කෙනෙක් අපි තුන් පොතක් ඉල්ලගෙන ගියා. නැත්තම් මොකක් හරි දෙයක් ඉල්ලගෙන ගියා. දැන් මේ පුද්ගලයා ඒක කියපු දවස්වලට ගෙනත් දුන්නා. දැන් මෙයාව දැක්කහම අපි හිතමු කඩපුලේදී දැක්ක කියලා. දැන් අපි මේ පොත දීලා මාස දෙකක් විතර වෙනවා. හැබැයි දැන් අර කඩපුලේදී අර මිනිස්සය දැක්කහම අපි යව දකින්නේ මොන සිතුවිල්ලෙන්ද? අර අතීතයේ සිදුවෙච්ච සිද්ධි ධාමයේ තුලින් තමයි අර යව දකින්නේ. එහෙමයි. එතකොට මේ දැක්කේ මොකක්ද? අතීතයේ සිතුවිල්ලකින් වර්තමානයේ දකින්න. එහෙමයි. ඊට පස්සේ දැන් අපි හිතමු අනාගතේ මම මෙන්න මෙහෙම දෙයක් කරන්න ඕනේ. එතකොට ඒකල්ලා දැන් අනාගතයේ සිතුවිල්ලකින් වර්තමානයේ දකින්න. තේරෙනවද? එතකොට අපි ගොඩක් කරන්නේ වර්තමානයේ දකින්නට වැඩිය අතීතයේ සිතුවිල්ලකින් වර්තමානයේ දකින්න. අනාගත සිතුවිල්ලකින් වර්තමානයේ දකින්න. මෙන්න මේ දකින්න එක අපි හිතමු පුද්ගලිය විදිහට අපි මේ විදිහට දකින්න. ඒ කියන්නේ අර මේ පුද්ගලයා මෙහෙම කෙනෙක් කියලා අපි අර අතීත සිතුවිල්ලකින් තමයි ගන්න. මම කියන්නේ ඒක. ඊට පස්සේ එක්කෝ අන්න ඒ වගේ අපි මේ මනසින් දැන් අර පොත අරගෙන ගියපු මිනිස්සයා පොත නුදුන්නාම අපි රාමුවක් සකස් කරගත්තනේ. මෙයා මෙහෙම ඉල්ලගෙන ගියා. අමුතාපහුව අපිට ඒක ඒ විදිහට දුන්නේ. එතකොට අපි ඒ රාමුව තුල තමයි අර මිනිස්සයව දකින්නේ. ඒ හිතමු අපිට කෙනෙක් බනිනවා කියලා. උදාහරණයකට. එතකොට දැන් මේ මිනිස්සයා මොකක් හරි කාරණාවකට බනිනවා. බැනලා දැන් මේ මිනිස්සයා අපි ආපහු දකින්නවනේ. දැක්කහම ආපහු අර මේ ටිකෙන් තමයි අරයා පේන්නේ. දැන් සමහර වෙලාවට මේ මිනිස්සයා කුමක් හෝ හේතුවක අපි හිතමු එයාට යනකොට කවුරු හෝ හම්බ වෙලා ධර්මයක් අහලා දැන් වෙනස් වෙනවා. එතකොට නමුත් අපි දකින්නේ කොහොමද? අර අතීත සිතුවිල්ලෙන් දකින්න නිසා අපිට මේ මිනිස්සයාගේ ස්වභාවය තේරෙන්නේ නැහැ. ඒතර හැම වෙලාවකම මේ හිතින් අපි මිනිස්සුන්ව මේ දේවල් ප්‍රමාණ කරන්න යනවා. මේක මේ වගේ, මේක මේ වගේ කියලා ඒ හැම ප්‍රමාණ කිරීමක්ම කරන්නේ අපේ හිතින්. අන්න ඒ පිළිබඳව තමයි මේ සූත්‍රය තුල විස්තර වෙන්නේ. අපි දැන් මේ සූත්‍ර සාකච්ඡාව දැන් මේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමී අනයිපිඩු සිටුතුමා විසින් කරවන ලද ජේතවන ආරාමෙහි වැඩ සිටියා. අතකෝ ආයස්මා ආනන්දු කුබ්බන්න සමයන් නිවාසෙත්තා පත්ත චීවර මාදාය යේන මිගසාලාය උපාසිකායේ නිවේසනං තේනුප සංකම්. භාග්‍යවතුන් වහන්සේ අනාථ පිණ්ඩික සිටුතුමා විසින් කරවන ලද ආරාමයේ වැඩ ඉදදී හිමිදුරු උදෑසන ආනන්ද ස්වාමින් වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන කොහෙටද වැඩියේ? මිගසාලා උපාසිකාවගේ නිවසට වැඩම කළා. එතකොට ඒ මිගසාලා උපාසිකාව විසින් පනවන ලද ආසනයේ වැඩ හිටියා. එතකොට ඒ වැඩ ඒකමන්ත තේනුප සංකමි පඤ්ඤත්ති ආසනී නිසීදී අතකෝ මිගසාලා උපාසිකා යේනායස්මා ආනන්දෝ තේනුප සංකමි. මේ මිගසාලා උපාසිකාව ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ආවා. ඇවිදින්නා උපසංකමිත්ව ආයස්මන්තං ආනන්දං අභිවාදිත්ව ඒකමන්තං නිසීදී එකත් පසකි ඉඳගත්තා. ඉඳගෙන මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා. මිගසාලා උපාසික ආයස්මන්තං ආනන්දං ඊතද වූච ආනන්ද හැමදෙරට මෙහෙම
කියනවා. කතං කතං නාමයන් භන්තේ ආනන්ද භගවතා ධම්මෝ දේසිතෝ අඤ්ඤෙයා යත්‍ර හි නාම බ්‍රහ්මචාරීච අබ්‍රහ්මචාරීච උභෝ සමගතිකා භවිස්සන්ති අභිසම්පරායම්. මේ සාමීනි මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේහි කොහොමද සඳහන් වෙලා තිබෙන්නේ, කෙනෙක් බ්‍රහ්මචාරී තව කෙනෙක් අබ්‍රහ්මචාරී, හැබැයි මේ දෙදෙනා මරණින් පස්සේ සම්පරාය අභිසම්පරාය මරණින් පස්සේ සමගතික ඇති ස්ථානවල උපදිනවා. මම කියන එක තේරෙනවා මොකද්ද තියෙන වෙනස? කෙනෙක් බ්‍රහ්මචාරී කෙනෙක් අබ්‍රහ්මචාරී, හැබැයි මේ දෙන්නම මරණින් පස්සේ සමාන ගති ඇති උපදින. එතකොට මොකක්ද මේ වගේ මේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේහි සඳහන් කරන්න උගන්වන්නේ? එතකොට පිතාමේ බන්තේ පුරාණෝ බ්‍රහ්මචාරී යහෝසි. අන්න මෙයා කියනවා මගේ පියා කවුද නම? පුරාණ. පුරාණ නම් මගේ ප්‍රියා බ්‍රහ්මචාරී කෙනෙක්. එයා ආරාචරී විරතෝ මේතුන ගාම ධම්මා. එයා මේතුන ගාම මෛතුන ධර්ම සේවනයේ විරතෝ අයින් වෙලා ඉන්නේ. ඒකයි අබ්‍රහ්මචාරී කියලා කියන්නේ. කියන එක තේරෙනවන්නේ නේ? එතකොට සෝ කාලකතෝ භගවතා ව්‍යාකාතෝ ව්‍යාකතෝ සකදාගාමි සත්තු තුසිත කායං උප්පන්නෝති. භාග්‍යවතුන් වහන්සේ කිව්වා මෙයා මරුණයින් පස්සේ කොහෙ ගිහිල්ලා ඉපදුනා කියලා? තුසිත දිව්‍ය ලෝකේ සත්‍යයක් වශයෙන් ඉපදුනා කියලා කිව්වා. කවුද? පුරාණ. දැන් පුරාණ මොන චාරීද? බ්‍රහ්මචාරී. හොඳයි. එතකොට ඒ කවුද යාගේ? තාත්තා. එතකොට පෙත්තාපි යෝ කාලකතෝ භගවතා පෙත්තාපියෝ මේ බන්තේ ඉසිදත්තෝ අබ්‍රහ්මචාරී යහෝසි සාධාර සන්තුට්ටෝ. එතකොට අනිත් එක්කෙනාගෙනව තමයි ඉසිදත්ත. එයා සුළුපියා. එතකොට එයා කොහොම කෙනෙක්ද? අබ්‍රහ්මචාරී කියන එක තේරෙනවද? එයා මොකද්ද කොහොමද? අබ්‍රහ්මචාරී. කවුද? ඉසිදත්. දැන් පුරාණ මොනචාරීද? බ්‍රහ්මචාරී. එතකොට මෙයා අබ්‍රහ්මචාරී යහෝසි සාධාර සන්තුට්ටෝ. ඇහැ පිනවමින්, කන පිනවමින්, නහසේ දිව ශරීරය මනස පිනවමින් ඉන්නේ. සාධාර සන් දොරවල් හැම පිනවනවා. සාධාර සන්තුට්ටෝ. සෝපි කාලගතෝ භගවතා භ්‍යාකාතෝ සකදාගාමි සත්තෝ තුසිතං කායං උප්පන්නෝති. භාග්‍යවතුන් වහන්සේ මෙයාත් මිය පරලෝ ගියාම කිව්වා මෙයාත් සකදාගාමි වෙලා කොහෙද ඉපදුනා කියන්නේ? තුසිත දිව්‍ය ලෝකෙ ඉපදුනා. දැන් ඉසිදත් පුරාණත් සකදාගාමි, ඉසිදත්ත් සකදාගාමි. පුරාණ අබ්‍රහ්මචාරී, ඉසිදත්ත් කුරාණ අබ්‍රහ්මචාරී, ඉසිදත්ත අබ්‍රහ්මචාරී. හැබැයි දෙන්නම මැරුණයින් පස්සේ භාග්‍යවතුන් වහන්සේ කිව්වා මොකක් කියලා? සකුරුදාගාමි වෙලා තුසිත දිව්‍ය ලෝකයේ උපන්නා කියලා. දැන් දෙදෙනාගේ වෙනසක් තිබුණත් එකම හැබැයි උප්පත්ති වශයෙන් එක තැනක උපදිනවා. දැන් මේ මිගසාල අහන්නේ මොකක්ද? මේකට තියෙන හේතුව මොකක්ද? එතකොට කතං කතං නාමයන් බන්තේ ආනන්ද භගවතා ධම්මෝ දේසිතෝ අඤ්ඤෙයා. මේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ මොනවද සඳහන් වෙලා තියෙන්නේ, කොහොමද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්නේ කියලා අහනවා. එහේ මහණු කොට කියනවා එවං කෝ පනේතම් භගිනි භගවතා බ්‍යක්කත්තන්ති. සුහුයුරිය නැගෙනිය මේ එයා ඒ භාග්‍යවතුන් වහන්සේ යමක් කිව්වනම් ඒක එසේම
එසේමයි එහෙමම දරා ගන්න කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේ යමක් කිවනම් ඒක එසේමයි කියලා කියනවා. එහෙම කියලා ආනන්ද හාමුදුරුව මොකද කරේ? පින්ඩ පාතං ගහිත්තා උට්ටායාසනා පක්කාමි. පින්ඩ පාතේ අරගෙන නැගිටලා ගියා. එතකොට අතකෝ ආයස්මා ආනන්දෝ පච්චාබත්තම් පින්ඩපාත පටික්ඛන්තෝ යේන භගවා තේනුප සංකම්මි. පසුබතින් වැළැන්හිලා, ඒ කියන්නේ දවල් කාලේ පින්ඩපාත යන්නේ නැතුව භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩම කළා. භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදී, එහෙනම් භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා එකත් පසක ඉඳගෙන මේ ආනන්ද ස්වාමින් වහන්සේ අර සිදුවුණු සිදුවීම කියනවා. මොකද දැන් සිද්ධ වුණේ? ආනන්ද හාමුදුරුව හිමුදුරු දැසන පාසිවුරු පොරවාගෙන පින්ඩපාතේ ගියා. කාගේ ගෙදරටද ගියේ? මිගසාලා. ඊට පස්සේ මිගසාලා උපාසිකාව ආසනයක් පනවල තිබුණේ. ආසනේ ආනන්ද හාමුදුරුව ඉඳගත්තා. ඊට පස්සේ මිගසාලා උපාසිකාව ඇවිල්ලා වන්දනාමාන කරලා ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහපු ප්‍රශ්නේ? කෙනෙක් බ්‍රහ්මචාරී, කෙනෙක් අබ්‍රහ්මචාරී. මේ දෙදෙනාම මරලෝකේ මරණයෙන් පස්සේ සමාන ගති ස්වභාවයන් තියෙනවා නම් ඒකට හේතු මොකක්ද? ඒක කොහොමද ධර්මයේ සඳහන් වෙන්නේ කියලා තමයි අහන්නේ. ඒක එක උදාහරණයකට කියනවා. මගේ පියා පුරාණ, මගේ මාමණ්ඩි සුළු පියා, එයා ඉසිදත්ත. මේ දෙදෙනා එක්ක පුරාණ බ්‍රහ්මචාරී, අනිත් කෙනා අබ්‍රහ්මචාරී. මේ දෙදෙනාම මැරුණයින් පස්සේ භාග්‍යවතුන් වහන්සේ කිව්වා දෙදෙනාම ගිහිල්ලා මෙව සකුරුදාගාමි ඵලයෙන් තුසිත දිව්‍ය ලෝකෙ උපදිනවා කියලා. එතකොට මෙන්න මේකට හේතු කවරක්ද කියලා ඇහුවා. ඊට පස්සේදී මේ කතාව භාග්‍යවතුන් වහන්සේ ළඟ ආනන්ද හාමුදුරුව ප්‍රකාශ කළා. එතකොට කාචානන්ද මිගසාලා උපාසිකා බාලා අභ්‍යත්තා අම්බකා අම්බක පඤ්ඤා කේච පුරුෂ පුද්ගල පරෝපරිය ඥානෝ. එතකොට ආනන්දය මේ මිගසාලා උපාසිකාව කියලා කියන්නේ බාල වූ කාන්තාවක් කියන්නේ ප්‍රඥාවෙන් අඩුයි. එතකොට අම්බක පඤ්ඤා හරියට මේ අමු අඹ වගේ. ඒ කියන්නේ ඉදිලා නැහැ, මෝරලා නැහැ, ලාමකයි. ලාමකයි කියලා කියන්නේ කිලි මේ කෙලෙස් සහිතයි. මෝරලා නැහැ, තේරෙනවනේ. එතකොට කේච එයාට කොහින්ද ආනන්ද මේ පුරුෂ පුද්ගලය පරෝපරිය ඥානය, ඒ කියන්නේ පුද්ගලයන්ගේ ගති ස්වභාවය කියන ඥානයක් එයාට නැහැ. එහෙම නැතුව තමයි එයා කියන්නේ. කොහොමද? එයා පිටින් බලලා තමයි දැන් කියන්නේ. පිටින් බලලා තමයි කියන්නේ. තාත්තා මෙහෙම හිටියා, සුළු පියා මෙහෙම හිටියා, මේ දෙන්නම එකතන ඉපදුනා කිව්වහම ඉතින් ඇත්තනේ. මොකද්ද උනේ කියලා බැලුවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කරලා, ඇත්තටම මේක මේ ඇයි එහෙම භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ? ඒ කියන්නේ මේක මේ මිගසාලා උපාසිකාව බොහොම බාල කෙනෙක්, ප්‍රඥාවෙන් බාලයි. මේක ඒතු එයාට පුද්ගල පරෝපරිය ඥානේ නැහැ කියලා මේ භාග්‍යවතුන් වහන්සේ දෙහි කියනවා. ඇයි එහෙම දේශනා කරන්නේ? මොකද මේක මේ පුද්ගල පරෝපරිය ඥානේ කියන එක ලෝතුරා බුදු කෙනෙකුටම පමණක් සීමා වුණු එකක්. ඒක රහතන් වහන්සේ කෙනෙකුට ගෝචර නැති එක. ඒ නිසා මේ ඉතින් මිගසාලාව කොහේ කියන්න? මිගසාලාට කියන්න බෑ. හොඳයි. දොර දසීමේ ආනන්ද පුග්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් කතමේ දස. ආනන්දය මේ ලෝකේහි පුද්ගලිය දස දෙනෙක් ඉන්නවා. ජීවමාන වෙනවා, විද්‍යාමාන වෙනවා. පුද්ගලිය කී දෙනෙක්ද? දස දෙනෙක්. හොඳයි. මෙන්න මෙතනින්ද හොඳට අහගන්න. ඉදානන්ද ඒකච්චෝ පුග්ගලෝ දුස්සීලෝ හෝති. එක පුද්ගලයෙක් ඉන්නවා ආනන්ද, එයා දුස්සීලයි. තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යතහ භූතං නප්පජානාති.
එයා චේතෝ විමුක්තිය දන්නෙත් නෑ, පඤ්ඤා විමුක්තිය දන්නෙත් නෑ, යතහ භූත වශයෙන් දන්නේ නෑ. යතස්ස තන් දුස්සිල්ලයන් අපරිසේසා නිරුජ්ජති තස්ස සවනේන පියකතා හෝති බහුසත් බාහුසච්චේන පියකතං හෝති දිට්ඨියාපි අප්පටි විද්දං හෝති සාමිකම්පි විමුක්තිං න ලබති සෝ කායස්ස බෙහෙදෝ පරම්මරණා හානාය පරේති නෝ විශේෂාය හානගාමි ඒව හෝති නෝ විශේෂගාමි. මේ කියපු දේ තේරුණාද? එක්කෙනෙක් ඉන්නවා, එයා මොන දුසිල්වත්. එයා දුසිල්වත්, එයා දන්නේ නැහැ මොකද්ද දන්නේ නැත්තේ. චේතෝ විමුක්තිය දන්නෙත් නැහැ, ප්‍රඥා විමුක්තිය දන්නෙත් නැහැ. ඒ වගේම එයාගේ දුස්සීල බව කොතනින්ද ඉවර වෙන්නේ කියලා දන්නෙත් නැහැ. ඒ කියන්නේ දැන් දුස්සීල බව ඉවර කරගන්න දැන් අපි හිතමුකෝ, දැන් ඔන්න හිතන්නකෝ දසසිල් ආරක්ෂා කරන කෙනෙක් කියලා. එයාගේ අතින් ශික්ෂාපදයක් ඇඳුණා කියන්නේ. එයා දැනගන්න ඕනි මගේ ශික්ෂාපදේ කරන මම මේක කොතනින්ද සකස් කරගන්නේ කියලා. එයා ඒක දන්නෙත් නැහැ. තේරුණා? එතකොට එයා මොකද වෙන්නේ? එයා ඒක කාගෙවත් අහලා නැහැ. මේ තස්ස සවනේනපි අකතං හෝති. කාගෙවත් අහගෙනත් නැහැ. ශ්‍රවණයමේ වශයෙන් අහල නෑ. බාහු සච්චේන පියකතං හෝති, බහුස්කෘත භාවයෙන් දැනගෙනත් නෑ. එතකොට දිට්ඨියාපි අප්පටි විද්ධං හෝති, දෘෂ්ටි වශයෙන් පිරිසුදු වෙලත් නෑ. සාමයිකම්පි විමුක්තිං න ලබති, සාමයික විමුක්තිය ලබලා නෑ. සෝ කායස්ස බේදෝ පරම්මරණ හානාය පරේති, එයා මරණයෙන් පස්සේ කොහෙට දෙන්නේ? හානාය, හානිය පිණිස පහළට. එයා විශේෂගාමි වෙන්නේ නැහැ. නෝ විශේෂාය හානගාමි ඒව හෝති නෝ විශේෂගාමි. එයා හානගාමි වෙනව මිසක විශේෂගාමි වෙන්නේ නැහැ. ඒ කියන්නේ මනුෂ්‍ය රෝගේ යටට පල්ලෙහාට වැටෙනව මිසක එතනින් උඩට යන්නේ නැහැ. කවුද මේ? පුද්ගලය දහ දෙනෙක් ඉන්න, ඒ දහ දෙනාගෙන් පළවෙනි කෙනා දුස්සීල කෙනා. එයා දන්නේ නැහැ මොකක්ද දන්නේ නැති. ප්‍රඥා විමුක්තිය දන්නේ නැහැ. එයා දන්නේ නැහැ සීලය කොත දුස්සීල භාවය කොතනින් ඉවර වෙනවද කියලා දන්නේ නැහැ. ඊළඟට ඔන්නේ පළවෙනි පුද්ගලයා. ඊළඟට තව කෙනෙක් පින්නනවා, දෙවෙනි පුද්ගලයා. ඉද පනානන්ද ඒකච්චෝ පුග්ගලෝ දුස්සීලෝ හෝති, තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යතහා භූතං පජානාති. බලන්න උඩයට කරකවල කියනා වගේ වැඩක් මේ කියන්නේ. එතකොට එක්කෙන පුද්ගලයෙක් ඉන්න, එයා මොකද්ද? දුස්සීලයි. එයා දුස්සීලයි, හැබැයි එයා චේතෝ විමුක්තිය දන්නවා, ප්‍රඥා විමුක්තිය දන්නවා. එතකොට යතහ භූතං පජානාති, යතස්ස තන් දුස්සීලං අපරිසේසා නිරුජ්ජති තස්ස සවනේනපි කතං හෝති. එයාගේ දුස්සීල භාවය යම් තැනකින් නිරුද්ධ වෙනවද? එයා ඒක අහලා තියෙනවා, ශ්‍රවණයෙන් අහලා දැනගෙන තියෙනවා, මෙන්න මෙතෙන්දි තමයි මේ දුස්සීල භාවය ඉවර වෙන්නේ. තස්ස සවනේපි කතං හෝති, බාහු සච්චේනපි කතං හෝති, බහුශෘත භාවිනුත් දන්නවා. දිට්ඨියා පටිවිද්දං හෝති, දෘෂ්ටි වශයෙන්ුත් පිරිසුදු වෙලා තියෙනවා. සාමයිකම්පි විමුක්තියෙන් ලබති, සාමයික විමුක්තිය ලබනවා. සෝ කායස්ස බෙහෙදෝ පරම්මරණා විශේෂාය පරේති නොහානාය විශේෂගාමි ඒව හෝති නොහානගාමි. එයා මරණයෙන් පස්සේ මොකද වෙන්නේ? විශේෂගාමි වෙනවා, හානගාමි වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? එයා දන්නවා. ඒ පය චේතෝ විමුක්තිය, ප්‍රඥා විමුක්තිය දන්නවා. හැබැයි දෙන්න මොකද්ද? දුස්සීල. දැන් අපි බාහිරින් බලලා කියන්න පුළුවන් ද කෙනෙකුට මෙයා දුස්සීලයි කියලා?
මෙතන අපි හඳුන්නේ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය දන්නවා කියන්නේ පහළ සුතමේ විදිය. ඔව් සුතමේ විදිය. අන්න ඒක තමයි. දැන් මම මේ කියන්නේ යන්නේ සාම දැන් මෙතන කියන විමුක්තිය සාමයික සාමයික විමුක්තිය. ඒ සාමයික විමුක්තිය කියන එක තමයි අපි තේරුම් ගන්න ඕනේ මේක. එහෙම වුණොත් තමයි මේක තේරෙන්නේ. දැන් මේ සාමයික විමුක්තිය කියන එක තෝරන්න ගියොත් එහෙම සාමයික විමුක්තිය කියලා කියන්නේ මේ ඒක කාලයකින් හටගන්න කලකින් හටගන්න විමුක්තිය කියලා තමයි විස්තර කරන්න වෙන්නේ. කලකින් හටගන්නවා කියලා කියන්නේ ටිකක් වෙලාවක් තිබිලා ටික වෙලාවකදී නැති වෙලා යන විමුක්තිය. මොකද්ද? සාමයික විමුක්තිය කියලා කියන්නේ. දැන් හිතන්නකෝ කෙනෙක් සෝවාන් නැහැ. හැබැයි මේ ධර්ම මාර්ගයට බැසගෙන තියෙනවා. සද්ධානුසාරීව, ධම්මානුසාරීව බැසගෙන තියෙනවා. එතකොට එයා උත්සාහ කරනවා. අන්න එයාට ඇති වෙන්නේ සාමයික විමුක්තිය. ඒක කොහොමද වෙන්නේ? දැන් අපි දැන් මේ එක්කෙනෙක් දෙන්නම දුස්සීලයි. හැබැයි කෙනෙක් චේතෝ විමුක්තියක් දන්නවා. ප්‍රඥා විමුක්තියක් දන්නවා. එයා කොහොමද දන්නේ? අහගෙන දන්නේ. බහුසුත භාවයෙන් දැන් අහලා බහුසුත භාවයෙන් එයා දැනගෙන තියෙනවා. මොකද්ද මේ චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය කියලා කියන්නේ? සමාධිය. දැන් හිතන්න බලන්න මොකද්ද චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය කියලා කියන්නේ? ප්‍රඥා විමුක්තියට වෙන්නේ දර්ශනය. චේතෝ විමුක්තියට වෙන්නේ නිදහස වීම. හිතන්න තමන් හිතල බලන්න මොකද්ද මේ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය කියලා කියන්නේ? ඔව් දැන් ප්‍රඥා විමුක්තිය කියලා කියන්නේ මොකේද? දැන් උදාහරණයකට කිව්වොත් ප්‍රඥා විමුක්තිය කියලා කියන්නේ මෙන්න මේකට. මොකේද? සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. මොකේද පේන්නේ? මොකද්ද පේන්නේ? සියලු සංස්කාරයේ අනිත්‍ය බව. දැන් ඔක අපි දකින්න විදිහක් කිව්වනේ. කොහොමද දකින්නේ? ඔව් දැන් අපි මේක දකින්න නම් අපි හැම වෙලාවකම කතා කළා මේ හිතට සිහිය තමයි පිළිසරණ. හැබැයි සිහිය මේ සිහියෙන් සිටින වෙලාවට විතරයි අපිට අර රූපයේද වේදනාවද අනිත්‍ය වශයෙන් වඩා ගන්න පුළුවන්. දැන් අපි කියවනේ හැම වෙලාවකම මේ හිතට අරමුණු වෙන්නේ ඔන්න ඔය දෙකෙන් එකක් නේ. එක රූපයක්, එක වේදනාවක්, ඒ පිළිබඳව ගත්ත සංඥාවක්, ඒ ටිකක් නේ. දැන් අපි මේකේ ස්වභාවය කියවනේ. එහෙමනේ. ඒ ස්වභාවය කොහොම එකක්ද? මොකද අනිත්‍ය වෙන එකක් නේ. තේරුණා. දැන් අපිට මේ සිහිය පවත්වන්න පුළුවන් නම් මේ උපදින සිතත් එක්ක. තේරුණා. දැන් අපි සිහිය පවත්වනවා මේ උපදින සිතත් එක්ක සිහිය පවත්වනවා. තේරුණා. ඒතකොට සිහිය පවත්වනකොට අපිට මේ ඒ සිහිය පවත්වන වෙලාවේදී තේරෙනවා මොකද්ද? මේක මේ ගෝචර වෙන රූපද වේදනාද බිඳී විසිරී යන ස්වභාවයෙන් යුක්තයි. මට මේකේ නිත්‍ය බව සංඥාවක් ඇටේනවා. නමුත් මේ සංඥාව දුරු කළ යුතු එකක්. තේරෙනවද? දැන් ඔය කට්ටිය එහෙම වැඩ කරනකොට හිට මෙහෙට යනකොට එහෙම තේරෙනවා. ආ. එතකොට අන්න එහෙම තේරෙනකොට දැන් මොකද්ද? දැන් අපි කිව්වනේ මේ රූපය පෙන පිටක් වගේ, වේදනාව දිය බුබුලක් වගේ, සංඥාව මිරිඟුවක් වගේ. එතකොට අපි අර සංඥාව වෙනස් කරගන්න ඕනේ කිව්වා. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකින විදිහට. දොර එහෙම ගොඩනගෙන මේව කරගත්තාම අපි ගෝ අවිද්‍යාව හේතු කරගෙන සංඛාර ගොඩනගෙන්නේ නැහැ කියලා. එහෙමනේ. දොර සංඛාර අවිද්‍යාව හේතු කරගෙන සංඛාර ගොඩනගෙනව නම් විඥානය ගොඩනගිනවා කියලා. එහෙමනේ. එතකොට සාමයික විමුක්තිය කියලා කියන්නේ අන්නේ යම් කිසි කෙනෙක් ධර්මයේ ශ්‍රවණය කරලා අන්න ඒ සංස්කාර ධර්මයෝ අනිත්‍ය බව දකින්නවනะ. දැන් ඔක දකින්න පුළුවන් මොන වෙලාවටද? සිහියෙන් තියෙන වෙලාවට විතරයි. ඒක නැති වෙලාවට මොකද වෙන්නේ? සමාධියට. ඒක නැති වෙලා යනවා.
දවල සිහියෙන් ඉන්න වෙලාවට පමණක් මේක පවතිනවා. මොකද සාමයික විමුක්තිය. ආපහු වෙනෙහික මේ වුණු ගම ආපහු ඉවරයි. එතකොට හැබැයි මේවා අහල දැනගෙන තියෙනවා. දැන් මහානාම සාක්‍ය බුදුහාරට ඇවිල්ලාගෙන අපි මේ දරු පවුල් පො එක වැඩ කරන අය. එතකොට අපි ගියාම නගරයට ගියාම අපිට සිල්ප මතක් වෙන්නේ නැහැ, ධර්මයේ මතක් වෙන්නේ නැහැ. ඒ වුණාට මේ සාමින්නහ භාග්‍යවතුන් හදවට සීලය ධර්මයේ මේ මොකක්වත් ඒ වෙලාවෙදි මතක් වෙන්නේ නැහැ. එතකොට ඒ වුණාට භාග්‍යවතුන් වහන්සේ කි දේශනා කරන ඔබ මේ ධර්මයේ මේව ශ්‍රවණය කරලා තියෙනවා. ඔබ හානගාමි භාවයට පැවිදෙන්නේ විශේෂගාමි. ඇයි? අර මේක ඇතුළට දාගෙන තියෙනවා. තේරුණා. එතකොට මට කියලා දෙන්න ඕන මේ සාමයික විමුක්තිය කියන එක. එතකොට සාමයික විමුක්තිය කියලා කියන්නේ දැන් අපි අර විදිහට සංඛාර දකින්න පුළුවන් නම් මොන විදිහටද? අනිත්‍ය විදිහට. අනිත්‍ය විදිහට සංඛාර දකිනකොට අපි සිහියෙන් ඉන්න වෙනවනේ. ඒ සිහියෙන් ඉන්න ටිකේ තමයි මේ විමුක්තිය ගොඩ නැගෙන්නේ. ඒකට කියන දැන් ඒකේ පේනවා අපිට මොකද්ද? ඇතිවීම නැතිවීම පේනවා. දැන් මම මෙහෙම කිව්වා. මෙහෙම කිව්වා. මම නිතරම කියන සාමින්හන්සේ කෙනෙක් පාර දිගේ පන්සලට වඩිනවා. එතකොට මම කියනවා කවුද සාමින්හන්සේ නමක් මෙතනින් ලංකාවට යන එයාපෝට් එකට යනවා. එයාපෝට් එකට යනවා. එතකොට දැන් මේ අරක කියනකොට මේක මොකද්ද? දැන් මම හාමුදුරුවනක් පන්සලට වඩිනවා කියලා කියලා අර එයාපෝට් එකට යනවා කියනවා පන්සලට වඩින එක මොකක්ද උනේ? ඇත්ති වෙලා නැති වෙලා ගිහිල්ලානේ. දැන් ඒක අනිත්‍ය වෙන බව දැක්කද? අනිත්‍ය වෙන බව පේන්නේ නැහැනේ. එතකොට ඒක පේන්නම් මොකක් තිබුණොත්ද? සිහිය තිබුණා. අන්න එතකොට එයාට දකින්න දේ තමයි ඇතිවීම නැතිවීම. ඒක පේන්නේ ප්‍රඥාවට. ඒයින් ලැබෙන හිතේ සැනසෙල්ලක් තියෙනවා. ඒක තමයි චේතු විමුක්තිය. ඒ දෙක මෙයා දන්නවා. එතකොට දැන් මේ අර අවිද්‍යාවෙන් මේ සකසෙන සංඛාර මේ ඔක්කොම දුරු කරන්න ඕනේ කියලා දන්නවා. හැබැයි ආ දුරු කළා නැහැ. හැබැයි ආ දන්නවා දැන් අපිට තේරෙනවා මොකද්ද මේ දුක් සහිත සසරෙන් මිදෙන්න නම් මේ අවිද්‍යාව හේතු කරගෙන ගොඩ නැගෙන මේ සංඛාර දුරු කරන්න ඕනේ. හැබැයි අපි එහෙම දැනගත්තට දුරු කළා එතකොට හැබැයි අපිට අර දකින්න පුළුවන් මොකද්ද මේ සංඛාර ධර්මයේ අනිත්‍ය විදිහට දකින්න පුළුවන්. හැබැයි ඒ දකින්න පුළුවන්කම තියෙන්නේ සිහිය පැවතින වෙලාවට විතරයි. එතන අන්න ඒ නිසා ඒ සිහිය පවතින වෙලාවට පමණක් මේක දැකිය හැකි නිසා කියනවා සාමයික විමුක්තිය කියලා. මම කියන්නේ තේරෙනවා. දැන් මේ බණහීමේ ආනිසංස තියෙනවානේ. ඇයි? හි හාන ගාමි වෙන්නේ නැහැ. ඇයි නේ? විශේෂ ගාමි වෙනවා. ඒ මොකද? මේ අනිත්‍ය දුක් අනාත්ම පිළිබඳවනේ මේ අහන්නේ. එතකොට මෙන්න මේ සාමයික විමුක්තිය නැති කෙනෙකුට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීමක් කියන්න බෑ. දැන් අරක දන්නේ නැති කෙනෙක් මොකද අවිද්‍යාවපත්තියෙන් සංඛාර ගොඩ නැගෙනවා කියලා දන්නේ නැති කෙනෙකුට එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා කියලා එකක් කරන්න බෑ. ඒ මොකද එයා ඉස්සෙල්ලාම දැක ගන්න ඕනි ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙන්න නම් හේතුඵල මං කියන්නේ තේරෙනවා. එතකොට එයා හේතුඵලය දන්නේ. දැන් අපි එයා කාලයක් පනවගෙන අර මේ ඒ කාලයන් ඔස්සේ අතීතේ අනාගතේ වර්තමානයේ කියලා මෙහෙම පනවගෙන එයා අවිද්‍යාව පෝෂණය ක්‍රියාවක් කරනවා. ඒක තුල අවිද්‍යාව දුරු වෙලා නැහැ. මං කියන්නේ තේරෙනවා. එතකොට එයාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියවත් ඊවර වෙන්නේ නැහැ. තේරෙනවා. එතකොට ඉස්සෙල්ලාම අපි ඇති කරගන්න ඕනේ මොකද්ද? මේ සාමයික විමුක්තිය. ඒ සාමයික විමුක්තියෙන් තමයි සම්මා දිට්ඨියට පැමිණෙන්නේ. ඒ සම්මා දිට්ඨියට පැමුණාම ඒකට අපි කියනවා මේ සම්මත්ත නියාමයට බැසගත්තා කියලා. එතකොට ඒ කියන්නේ එයා
ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තා නම් එයා එයා සෝවාන් මාර්ගඵල වලට බැසගත්තා වෙනවා. බෑ ඊට කලින් තියෙන්නේ මෙන්න මේ සාමයික විමුක්තිය. මේක තියෙන්නේ කාටද? සද්ධානුසාරී ධම්මානුසාරී කෙනාට. මේ කොහොම හෝ මේ ධර්මයේ ශ්‍රවණය කරනවා කරන සසර දුකින් නිදහස් වීමට. අන්න එයාට තමයි මේ විමුක්තිය තියෙන්නේ. සෝතාපන්න අවස්ථාවට පෙර. ඔව්. මෙතන ඇත්තටම පැහැදිලිව ගන්න පුළුවන් ඕන සද්ධානුසාරී ධම්මානුසාරී කියන. ඒ සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ චුලසෝතාපන්න අවස්ථාව. ඔව්. සෝවන් වීමට පෙර. හොඳයි. එතකොට දැන් මෙන්න මේක කරනවා කියලා කාටවත් පේනවද? මොකක් කරනවා කියලාද? මම දැන් මේ රූප වේදනා අනිත්‍ය වශයෙන් වඩනවා, අනිත්‍ය සංඥාව පුරුදු කරනවා, සංඛාර කිහෙල් කඳක් වගේ දකිනවා, මේ මායාව මෙවුන්කාරයක් වගේ මේ විඥානේ දකිනවා, එහෙම කියලා තව කෙනෙකුට පේනවද? පේන්නේ නැහැ. නමුත් දුස්සීල කෙනෙකුට වුවත් ඒක කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ කෙනෙක් ඉන්නවා දුස්සීලයි. අපි හිතමු එයා බොරු කියනවා, පිසුණු වචන කියනවා. හැබැයි එයාට මේ ධර්මයේ ගෝචර වෙන්නේ නැද්ද? ගෝචරයි. මේ කිව්වහම අවබෝධ වෙනවා. එතකොට එයාට මේ මේක අවබෝධ වෙනවා. නමුත් එයාගේ මොකක් හෝ කාරණාවක් හේතුවෙන් අර සීලය සම්පූර්ණ කරගන්න බෑ. හැබැයි එයාට ප්‍රඥාව සම්පූර්ණ වෙනවා. ප්‍රඥාව පිරෙනවා, සීලය පිරෙන්නේ නැහැ. හරි. හොඳයි. එතකොට මෙන්න මෙහිම අපිට පිටින් එතකොට පිටින් බලල ඉවර වෙලා කෙනෙක්ව නිගමනය කරන්න බෑ. දැන් පිටින් බලලා මෙයා ගුණවත්, මෙයා සිල්වත් එහෙම කියලා අපිට පනවන්න බෑ නේ. අර දැන් කතාවකුත් තියෙන්නේ නේ, දානෙට එක් කරන් යනවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ දායක මහත්තයා පිටිපස්සෙන් යනවා. මේ වර්ෂාව හැබු දවසක් දොරට මේ මොකද කරන්නේ? මහා මේ වක්කඩෙන් පනිනවා නේ ස්වාමීන් වහන්සේ. තරුණ පොඩි හාමුදුරුව, කවුරුත් වැඩිහිටි හාමුදුරුව නැහැ. ඊට පස්සේ මේ පොඩි හාමුදුරුව දානෙට එක් කරන් යන්න කිව්වා. මේ මිනිස්සයා දැන් ඉතින් පොඩි හාමුදුරුවනේ, හිතේ කනගාටුවේ තමයි එක් කරව යන්නේ, පොඩි කෙනෙක් නේ. ඒ යනකොට වක්කඩෙන් පැන්නා, මහා ලොකු මඩවලක් තිබුණේ ඒකේ. මඩවලක් තිබුණ වක්කඩෙන් පැන්නා, වැඩ වලින් බහලා ගියා. එතකොට වක්කඩෙන් පනිනකොට මිනිස්සයා හිතුවා මොකද්ද? මෙයාගේ කිසි සීලයක් නැහැ. ඒ නිසා දානේ දෙනවා, පිළිකර දෙන්නේ නැහැ. ඊට පස්සේදී දැන් වක්කඩ තරන්නකු නැහැ මඩවල. හැබැයි අර මඩවලින් බහලා යනවා. දවස්දී අහනවා වහන්සේ, අර වක්කඩින් පැන්නා, මේ මඩ වලින් බහැල යන්නේ. දැන් ඉස්සෙල්ලා වක්කඩින් පැනලා පිරිකර නැති වුණා, මඩ වලින් පැන්නොත් ධානි ටිකක් ඇති වෙනවා. එතකොට තමයි තේරුම් ගත්තේ මෙයා යම්කිසි දිනුවක් තියෙන කෙනෙක් කියලා. ඔව්. එතකොට අන්න ඒ වගේ පිටින් බලලා ආධ්‍යාත්මී කියන්න බෑ. ඒ මොකද ආධ්‍යාත්මී කියලා කියන්නේ ප්‍රඥාවටම ගෝචර වෙන කාරණාවක්. මගේ ආධ්‍යාත්මය තව කෙනෙකුට දකින්න බෑ. තේරෙනවද? එතකොට ඒක කරන්නේ කවුද? ඒ ආධ්‍යාත්මය හසුරුවන්නේ කොහොමද කියලා ඒ පුද්ගලයා තමයි දන්නේ. අන්න බලන්න බුදුහාරෝ කියනවා ඒ නිසා. දැන් එක්කෙනෙක් ඉන්නවා දුස්සීලයි, එයාට ප්‍රඥා විමුක්තිය, චේතෝ විමුක්තිය දන්නේ නැහැ. ඒ කියන්නේ එයා දන්නේ නැහැ එයාගේ ලෝකෙ මොනව වෙනවද කියලා. සංඛාර උපදින හැටි දන්නේත් නැහැ. ඒව පවතින හැටි දන්නෙත් නැහැ. ඒව නිරුද්ධ වෙන හැටි දන්නෙත් නැහැ. එයා එතකොට අර ඒ ඔක්කොම එයා කරන දේක් ඒ ඔක්කොම ඇත්ත කියලා හිතාගෙන ඉන්නවා. ඇත්ත නැත කියලා හිතාගෙන ඉන්නවා. මම කියන්නේ තේරෙනවද? අර උපදින සංඛාර. එයා දන්නේ ඒක උපදින්නේ කොහොමද? පවතින්නේ කොහොමද? නිරුද්ධ වෙන්නේ කොහොමද? ඒව දන්නේ නැහැ. හැබැයි එයා දුත්සීලයි. අන්න එහෙමගෙන ඒකත් දන්නේ නැත්නම් එයා ගිහින් මරණින් පස්සේ මොකද වෙන්නේ? හානගා. හැබැයි කෙනෙක් ඉන්නවා දුස්සීලයි. හැබැයි එයා දන්නව මොකද්ද? මේ සංඛාර ධර්මයේ අනිත්‍ය බව දන්නවා. එතකොට මේක මේ සංඛාර ධර්මයේ දුක බව දන්නවා. එයා දී වශයෙන් දකිනවා.
දකින්න ඉතින් පුළු පුළු හැම වෙලාවටනේ. ඒක තමයි මෙතන මේ කියන්නේ. මොකද්ද? තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යතහ භූතං පජානාති. ඇත්තටම මේ යතහ භූත වශයෙන් දකින්න මොකක්ද දකින්නේ? මේ ඇති වෙන සංඛාර නැති වෙන බවක් දකින්න. හැබැයි එයාට අර සීලය සම්පූර්ණ කරගන්න බෑ. හැබැයි එයා දන්නවා මෙන්න මේ සංඛාර ටිකෙන් නිදහස් වුණොත් මගේ සීලය සම්පූර්ණ වෙන බව. මම කියන්නේ තේරුණාද? මේ ගොඩ නැගෙන සංඛාර වලින් නිදහස් වුණොත් අවිද්‍යාව තුල ගොඩ නැගෙන මේ සංඛාර තුලින් නිදහස් වුණොත් සීලය පිහිටන බව එයා දන්නවා. තේරෙනවද? හා. එතකොට එයා අර එයාගේ දුස්සීල භාවය අවශේෂ වශයෙන් නිරුද්ධ වෙන තැන දන්නවා. තස් සවනේනපි කතං හොද එයා අහලක් තියෙනවා. බහු සච්චේනපි කතං හෝති බහුසුත භාවයෙන් දැනගෙනක් තියෙනවා. දිට්ඨියා පටිවිද්දං හෝති. අන්න ඒ වචනේ ටිරක් ගහගන්න. දිට්ඨියා පටිවිද්දං හෝති. පටිවිද්දං කියලා කියන්නේ ආ මේක දන්නවා. හැබැයි සාක්ෂාත් කළා නැහැ. සාක්ෂාත් කළා නම් කියන්නේ සුප්පටිවිද්දා. එතකොට පටිවිද්දා කියලා කියන්නේ තම දන්නව විතරයි. දිට්ඨියා පටිවිද්දං හෝති සාමයික සාමිකම්පි විමුක්තිං ලබති. ආ සාමයික විමුක්තිය ලබනවා. සෝ කායස බේදෝ පරම්මරණා විශේෂාය පරේති නොහානාය විශේෂගාමීය හෝති නොහානගාමී කියලා මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ මේ පුද්ගලයෝ දෙන්න ගැන දේශනා කළා. දේශනා කරන බලන්න කියන දේ තත්‍රානන්ද පමානිකා පමානಂತಿ ඉමස්සා පිතේව ධම්මා අපරස්සා පිතේව ධම්මා කස්මාතේසං ඒකෝ හීනෝ ඒකෝ ප්‍රනීතෝති. ආනන්ද මෙන්න මේ ධර්මයෝ තමයි කෙනෙක් හීන වෙන්න ප්‍රනීත වෙන්න හේතු වෙන්නේ. මොන ධර්මයෝද? ඇයි චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි තමයි හේතු වෙන්නේ. මොකේද මේ මේකට? මොකද්ද අර වෙනස් භාවය ඇති වෙන්න මොකද්ද හේතු වෙන්නේ? ප්‍රඥා චේතෝ විමුක්තිය තමයි හේතු වෙන්නේ. ඊට පස්සේ කස්මා තේසං ඒකෝ හීනෝ ඒකෝ ප්‍රනීතෝ නිසා තමයි එක්කිනේ කීන වෙන්නේ එක්කිනේ ප්‍රනීත වෙන්නේ. තං හි තේසං ආනන්ද හෝති දීගරත්තං අහිතාය දුක්ඛාය. කවුරු හරි දොඩට කවුරු හරි කෙනෙක් මෙන්න මේක දැන් කෙනෙක් ආනන්දේනි මේ ප්‍රමාණ කරණය වුණට දීර්ඝ රාත්‍රියේහි අහිත පිණිස දුක් පිණිස පවති. දැන් කවුරු හරි කෙනෙක් මේක ප්‍රමාණ කරන්න යනවා. මොකද්ද මේ පුද්ගලයා දුස්සීලයි කියලා පිටින් බලලා කියනවා. දැන් අර පිළිඳවච්ච සාමින්වහන්සේට කිව්වේ අර මේ හැමදෙරෝ වසලේ කියලා කතා කරන කවුරුත් කැමති නැහැ කතා කරන්නේ. ඒ මොකද අර පිටින් බැලුවා. හැබැයි ආධ්‍යාත්මීය එකක් නෙවෙයි. තේරුණාද? එතකොට මෙන්න මෙහෙම අපි මනින්න ගියොත් ඒ කියන්නේ මෙයා මේ පුද්ගලයා හොඳයි. මේ පුද්ගලයා නරකයි. ඒ මනින්නේ අපි හදාගත්තු මිම්මයි. එතකොට අපි ඒ මිම්ම නිට්ටයයි කියලා අරගෙන තමයි මනින්න වෙන්නේ. දැන් මම උදාහරණයකට කිව්වේ දැන් අපි පොත ඉල්ලගෙන ගියාම දැන් ඉල්ලගෙන ගිය මිනිස්සයා දැන් ආපහු සති ගානකට පස්සේ අපි කඩපොලේදී දකිනවා. දැන් අපි දකිනකොට අර රූප රාම වශයෙන්නේ දකින්නේ පොත ඉල්ලන් යද්දි කියපුවා ඒ ඔක්කොම ටික. දැන් ඒක නිට්ටයයි කියන අදහසින් තමයි දැන් පේන්නේ. මම කියන්නේ තේරුණා. ඒතර අතීතය නිත්‍ය හැටියෙන් අරගෙන වර්තමාන දේක් දකිනවා. එතකොට එහෙම ඒක සත්‍ය වශයෙන්ම මුලාවක කරන එක. අවිද්‍යාවක කරන එක. අන්න එහෙම මනින කෙනාට මේ මැනිල්ලෙන් නිදහස් වෙන්න බෑ. දීර්ඝ කාලයක් අහිත පිණිස පවතිනවා කියන්නේ. ඇයි අපි හැම දෙයක්ම මැනමැන ඉන්නේ? එක එක කණ්ණාඩි දාගෙන මනිනවා. එක එක රාමු දාගෙන මනිනවා. හොඳයි. එතකොට එහෙම දේශනා කරලා බලන්න ඊළඟට කියන කාරණා ටික
ආනන් තත්‍රානන්ද යාවායම් පුද්ගලෝ දුස්සීලෝ හෝති. තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යථා භූතං පජානාති. එතකොට ආනන්ද මේ කෙනෙක් දුස්සීල වුණත් එයා චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය යථා භූත වශයෙන් දන්නවා. යත්තස්ස තන් දුස්සීලං අපරිශේෂං නිරුජ්ජති. තස්ස සවනේනපි කතං හෝති බාහු සච්චේනපි කතං හෝති දිට්ඨියාපි පටිවිද්දං හෝති සාමිකාම්පි විමුක්තින් ලබති අයං ආනන්ද පුග්ගලෝ අමුණා පුරිමේන පුග්ගලේන අභික්ඛන්ත තරෝච පණීත තරෝච. එතකොට කෙනෙක් ඉන්නවා, දැන් දෙන්නෙක් ගැන කිව්වේ, ඒ දෙන්නෙකින් කෙනෙක් ඉන්නවා ආනන්ද, එයා දුස්සීලයි, ඒ වුණාට එයා චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය දන්නවා. එයා එයාගේ දුස්සීල භාවයේ නිරුද්ධ වෙන තැන දන්නවා. එතකොට මේ පුද්ගලයා මුලින් කියපු පුද්ගලයාට වඩා මොකද වෙන්නේ? අභික්ඛන්ත තරෝච පණීත තරෝච. ඔව්. අභික්ඛන්ත තරෝච උතුම් වූ කෙනෙක්. පණීත තරෝච ප්‍රණීත තරෝ කෙනෙක්. මොන කෙනාද? දුස්සීල වුණත් දුත්සීල වුවත් ප්‍රඥා විමුක්තිය චේතෝ විමුක්තිය දන්න කෙනත් මේ දෙදෙනා අතරින් කවුද ප්‍රණීත? චේතෝ අන්නයා ප්‍රණීත වෙනවා. තංකිස හේතු, ඒකට හේතුව කුමක්ද? ඉමං හි ආනන්ද පුග්ගලං ධම්ම සෝතෝ නිබ්බාති. ආනවලනු වචන ආනන්දය, ඒ පුද්ගලයා ධම්ම සෝතෝ නිබ්බාති, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගන්න කෙනෙක්, ධර්මසෝතේට බැසගත්තු කෙනෙක්, ඇසී යුතු ධර්මයේ අහගත්තු කෙනෙක්. තේරුණාද? තේරුණා. එහේ ඒ කියලා මේ බලන්න දේශනා කරන එක නිබ්බහති. තදන්තරංකෝ ජානේය අඤ්ඤත්‍ර තථාගතේන. මේ ආනන්දය තථාගතයන් වහන්සේ හැර මේ කරුණ වෙන කවුරුත් දන්නවද? වෙන කාටවත් මේ කරුණ දකින්න පුළුවන් කමක් නැහැ. එතකොට තස්මාහිත ආනන්ද මා පුග්ගලේසු ප්‍රමාණික අහුවත්ත. ඒ නිසා ආනන්ද මේ පුද්ගලිය ප්‍රමාණ කරන්න යන්න එපා. මා පුග්ගලියේසු ප්‍රමාණං ගන්හිත්ත. මේ ප්‍රමාණ කරලා දකින්න එපා. ප්‍රමාණ කරලා දකින්න එපා. කවද? පුද්ගලිය ප්‍රමාණ කරලා දකින්න එපා. කඤ්ඤතිහ ආනන්ද පුග්ගලෝ පුග්ගලියේසු ප්‍රමාණං ගන්හන්තා. මේ ආනන්දය තමාගේ ළඟ තියෙන ගුණය ෂේ වෙලා මැකිලා වියකිලා යන මොකක් කළොද? ප්‍රමාණ කරන්න කියන්නේ. අනුන්ව ප්‍රමාණ කරන්න ගියොත් තමන්ගේ ළඟ තියෙන ගුණේ නැති වෙලා යනවා. එතකොට අහං චානන්ද පුග්ගලේසු ප්‍රමාණං ගන්නේය යෝ වාපනස් මාදිසේසු මාදිසෝ. එතකොට ආනන්ද හිම ප්‍රමාණ කරනවා නම් පුද්ගලෝ ඒක ප්‍රමාණ කරන්න පුළුවන් මටත් මම වගේම තවත් බුදුවරයෙකුටත්. තේරුණා. එතකොට දැන් අපි හිතමුකෝ ඔන්න කෙනෙක් අපි හිතමු කෙනෙක් කවියක් කියනවා. ඒ කවිය කියද්දී යාට ලැජ්ජ හිතෙනවා. දැන් ඊට පස්සේ දවසෙත් යාට කියන කවියක් කියන්න කියලා. දැන් අපි හිතනවා මෙයාට අදත් ලැජ්ජ ඇති කියලා. තේරුණාද? එදා ලැජ්ජ වුණු බව දැක්ක නිසා අපි හිතනවා ඔයා කවි කියනකොට කියන්නට කලින් අපිට හිතෙනවා මෙයා ලැජ්ජ ඇති. තේරෙන. ඇයි අරක අස්සෙන්නේ දකින්නේ? හැබැයි යා එදා ලැජ්ජ බය නැතුව කවිය කියනවා. තේරෙන. එතකොට අපි පිළිගන්න ඕන මොකද්ද? මේ 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 මිනි මේ මේ සත්‍යයාගේ ළඟ තියෙන සිතුවිලි වෙනස් වෙන බව. සත්‍යයාගේ ළඟ තියෙන අවබෝධය වෙනස් වෙන බව. පරිපූර්ණේ අවබෝධයටපත් වෙන්නේ රහතන් වහන්සේ. එතකම මොකද්ද වෙන්නේ? ඔව්. ඉතින් සෝවාන් මගේ ඉතිවිච ඥානෙ වෙනස් වෙලා තමයි සතරදාගාමි වෙන්නේ. ඒ මගේ ඥානෙ වෙනස් වෙලා තමයි අනාගාමි වෙන්නේ. ඒකට ඒ වෙනස් වීම අපි පිළිගන්න සූදානම් නැහැ. ඒ කියන්නේ අපේ මනසේ මටත්
මේ කට්ටියටත් තියෙන එකක් නෙවෙයි මේ. එතකොට මේ සියලු සත්‍යයන්ට තියෙන කාරණා, පොදු කාරණා. එතකොට කියනවා පුරුෂයෝ පුද්ගල මේ ප්‍රමාණික කරන්න යන්න එපා කියලා නේ. දැන් ඊළඟට උණු තුන්වෙනි කාරණාව කියනවා. ඉදපනා නන්ද ඒකච්චෝ පුද්ගලෝ සීලවා හෝති තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යතහා භූතං නප්පජානාති. එතකොට එයා මොකද්ද? සිල්වා. දෙවෙනි කෙනා, දැන් මේ තුන්වෙනි කෙනා. තුන්වෙනි කෙනා සිල්වා. එයා හැබැයි චේතෝ විමුක්තිය දන්නෙත් නැහැ. ප්‍රඥා විමුක්තිය දන්නෙත් නැහැ. යතස්ස තං සීලං අපරිශේෂං නිරුද්ධති තස්ස සවනේන පියකතං හෝති. එයා මේ එයාගේ දුස්සීල මේ යතස්ස තං සීලං අපරිශේෂං මේ තමන්ගේ සීලය කොතෙන්ද නිරුද්ධ වෙනවද කියලා එයා දන්නේ නැහැ. ඒ කියන්නේ සීලය කොතෙන්ට යනවා කුමක් පිණිසද කියලා දන්නේ නැහැ. තේරුණා? සීලය නිවන පිණිසද? සීලය සමාධිය පිණිස. සමාධිය ප්‍රඥා. ප්‍රඥා නිවන පිණිස. එතකොට එයා හිතුවොත් එහෙම සීලය නිවන පිණිස කියලා. මොකද වෙන්නේ? සීල්ම රැකගෙන ඉන්න. එතකොට සීල උපාදානයක් කරනවා. සීල ප්‍රතිපරමස. ඒක හරියට මේ අර සාමින්වහන්සේ ඒරාපත නාගරාජයාගේ කතාව දන්නවනේ. ඒ සාමින්වහන්සේ අවුරුදු 20ක් සීල් රැක්කන. 20 අවුරුදු කස්සප බුද්ධ සාසනයේ අවුරුදු 20ක් සීල් රැක්ක කියනවා. එහෙම සීල් රැක ලවසානේදී ගඟෙන් එතර වෙන්න ගිහිල්ලා ගඟේ ගහගෙන ගිහිල්ලා අත්තක් අල්ලනවා. අල්ලනකොට මොකද වුනේ? කැඩුනා. එයා හිතුවේ මොකද්ද? මගේ සීලය පළුදුනා කියලා. එතකොට එයා සීලය ආරක්ෂා කරලා තියෙන්නේ පුද්ගලයෙක් එක්ක. තේරුණාද? මොකද වුනේ කියලා? ආනගාමි වෙනවාද විශේෂ ගාමි වෙනවා? නෑ. දැන් අවුරුදු කීයක් 30000ක් සිල් රකින්න කියන්නේ සෙල්ලම්ද? අපේ අම්මලා බාහිර ප්‍රශ්නයක් ගන්න නෑ. දැන් කාලය සාපේක්ෂයි නේ. ඔව්. දැන් එතකොට 20000ක් කියන්නේ මොකේද සාපේක්ෂව දැන්? ඔව් ඔව් ඔව්. දැන් අපි දැන් අපි මේ කාලයට සාපේක්ෂව නෑ නෑ. ඒ දැන් ඔහු 20000ක් කියලා කියන්නේ දැන් මිනිස්සු කශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ. මේ අපේ මනුෂ්‍ය ලෝකයේ ස්වභාවයක් තියෙනවා. මේ ඒක උපරිම අවුරුදු ලක්ෂය දක්වා මිනිස්සුගේ ආයුෂ වැඩි වෙන්න පුළුවන්. ඒ කාලය තමයි උපරිම සැප සම්පත් තියෙන කාලය මනුෂ්‍ය ලෝකයේ. ඊළඟට අවුරුදු 10 වෙනකම් අඩු වෙන්නත් පුළුවන්. ඒ ඔන්න ඔය කාලයේ ඇතුළේ තමයි එහෙට මෙහෙට යන්නේ දෝලනේ. එතකොට ඒ කාලය දැන් 20000 කාලේ හැමදාම තියෙන්නේ. ඒකත් ගෙවිලා යනවා. ගිවිල පරිවර්තනය වෙලා ආපහු අවුරුදු 120 කාලයට එනවා. එතකොට ඒ කාලයට සාපේක්ෂව තමයි දැන් මේ අපි අවුරුදු 120යි එහෙම කියලා කියන්නේ. ඒක අර සම්මුතියේ පනවා ගත්ත දෙයක්. දැන් අර දැන් ආර්ය දැන් අපි ආර්යතුන් වහන්සේලා පුද්ගලිය වශයෙන් දක්වන්නේ නැහනේ. ඒ වුණාට අපි බුදුන් වඳිනකොට කියනවනේ චත්තාරි කොහොමද කියන්නේ ශාวก සංගරත් වෙනවා දිනවල අටපුරිස පුද්ගල අපි අර බාහිරින් බලනකොට පුද්ගල කාරණාවෙන් දකින්නවා. ඒ කියන්නේ සම්මුතියෙන් බලනවා. සම්මුතියෙන් ඉඳලා පරමාර්ථ වශයෙන් එයා ඒ පුද්ගලයාට කාලයක් පනවන්න බෑ. ඒ ධර්මයේ අවබෝධ කළ කෙනාට කාලයක් නෑ. අකාලිකව පවතින මේ හේතුඵල ධර්මයේ අවබෝධ කරගන්න. හොඳයි. එතකොට මේ දැන් අනිත් කෙනා එයා සිල්වන්තයි. හැබැයි එයා දන්නේ නැහැ මොකක්ද මේ සීලය කුමකටද කියන්නේ. එයා දන්නේ නැහැ මේ සීලය කොතෙන්ද ස්ථිර නැතුවම නිරුද්ධ වෙනවද කියලා. තම ආරක්ෂා කරන සීලය කොතෙන්ද නිරුද්ධ වෙනවද කියලා එයා දන්නේ. එතකොට තස්ස සවනේනපි අකතං හොති. අහලත් නැහැ. බහුශෘත භාවයෙන් දැකලත් නැහැ. දිට්ටි වශයෙන් පිරිසුදු භාවයට පැමිණිලත් නැහැ. සාමයිකම්පි විමුක්තින් න ලබති. ආර සාමයික විමුක්තිය නැහැ. සෝ කායස්ස බේදෝ පරම්මරණෝ හානාය පරේති නො විශේෂං හානගාමි
ඒව හෝති නු විශේෂගාමි. ය හානගාමි වෙන මිසක විශේෂගාමි වෙන්න කවුද දෙන්නේ සිල්වන්ත කෙනෙක් හැබැයි චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය කියන එක දන්නේ. හොඳයි. ඊළඟ කෙනා ඉදාපනානන්ද ඒකච්චෝ පුග්ගලෝ සීලව අහෝති තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යතා භූතං පජානාති. යතස්ස තං සීලං අපරිශේෂං නිරුද්ධති තස්ස සවනේ නපි කතං හෝති බාහු සච්චේන පි කතං හෝති දිට්ඨියාපි පටිවිද්දං හෝති. එතකොට අනිත් කෙනා කොහොමද හතරවෙනි එක? එයාද කෙනා හතරවෙනි කෙනා කොහොමද? දැන් කට්ටියට ගන්නන්න ගිහිල්ලා මේ මට තේරෙන්නේ නැහැ කට්ටියට දැන් නිදිමතයිද තේරෙනවද මොකද්ද කියලා. හතරවෙනි කෙනා කවුද? සිල්වන්තයි. ප්‍රඥාවුක්තිය දන්නවා, චේතෝවුක්තිය දන්නවා. ආ එයා සිල්වන්තයි. එයා දන්නව ප්‍රඥා විමුක්තිය දන්නව. එයා දන්නව මේ සංඛාරයෝගේ ස්වභාවය දන්නව. මේවයි තියෙන අසාරත්වය දකින්න. එතකොට එයා චේතෝ විමුක්තියක් තියෙනවා. එයාට ප්‍රඥා විමුක්තියක් තියෙනවා. එයා යාගේ සීලය කොතෙන්දී නිරුද්ධ වෙනවද කියලා දන්නවා. අන්න එයා මරණින් පස්සේ මොකද වෙන්නේ? විශේෂගාමි වෙනවා. නොහානගාමි. දොර තත්‍රානන්ද පමානිකා පමානන්ති. ආනන්දේ කවුරු හරි කෙනෙක් මේ උදවිය මේ පුද්ගලය ප්‍රමාණ කරන්න ගියොත් ඔහුට බොහෝ කාලයක් දීර්ඝ කාලයක් අහිත පිණිස දුක පිණිස පවතිනවා. ඇයි ඒ? එයා දන්නේ නැහැ. අර අධ්‍යාත්මීය කිරණ වැඩ පිළිවෙල. දොර සමහර වෙලාවට බැනලා තියෙන්නේ කාට හරි ආර්ය ශ්‍රාවකයෙකුට වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි දොස් කියලා තියෙන්නේ ඒ ධර්මය අවබෝධ කරගත්තු කෙනෙකුට වෙන්න පුළුවන්. ඒ තමයි ආර්ය උපවාදී වෙන එක. ඔව්. හොඳයි. ඊළඟට පස්වෙනි කෙනා. ඉදපනා නන්ද ඒකච්චෝ පුග්ගලෝ තිබ්බ රාගෝ හෝති. බලන්න තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යතා භූතං නප්පජානාති. මේ කියන කාරණා බලන්න. ඒක පුද්ගලයෙක් ඉන්න එයා තියුණු රාගයෙන් යුක්තයි. තිබ්බ රාගෝ. මොකෙන්ද යුක්ත? තියුණු රාගයෙන් යුක්තයි. එතකොට හැබැයි එයා චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යතා භූතං නප්පජානාති. එයා චේතෝ විමුක්තියවත් ප්‍රඥා විමුක්තියවත් යතා භූත වශයෙන් දක්නේ නැහැ. යතස්සසෝ රාගෝ අපරිසේසෝ නිරුජ්ජති තස්ස සවනේන පියකතං හෝති. එයාගේ රාගය කොතනින් නිරුද්ධ වෙනවද කියලා එයා දන්නේ නැහැ. එතකොට ඒක අහලත් නැහැ. ශ්‍රුතයෙන් අහලත් නැහැ. බහුශ්‍රුත භාවයෙන් දැනගෙනත් නැහැ. දිට්ඨිය අපටි විද්දම් හෝති. දෘෂ්ටි වශයෙන් ප්‍රහාණය වෙලා දැකලත් නැහැ. දන්නේ නැහැ. කියන්නේ හිම දැක්මක් නැහැ යාට. සාමයිකම්පි විමුක්ති න ලබති. එයාට සාමයික විමුක්තියක් නැහැ. කායස භේදා පරම්මරණ හානාය පරේති නො විශේෂාය හානගාමි ඒව හෝති නො විශේෂගාමි. එයා මොකද වෙන්නේ? කය බිඳිලා මරණයෙන් පස්සේ හානගාමි වෙනවා. විශේෂගාමි වෙන්නේ නැහැ. කවුද මේ? තිවුණු රාගයෙන් යුක්ත පුද්ගලයා. නේ? තිබ්බ රාගෝ. චේතෝ විමුක්තිය දන්නෙත් නැහැ. ඒ කියන්නේ චේතෝ විමුක්තිය දන්නේ නැහැ කියලා කියන්නේ එයාගේ ජීවිතය තුළ වෙන එක එයා දන්නේ නැහැ. දැන් අපිට ඒක දැනගත්තොත් තමයි සංවර වෙන්න පුළුවන්. හොඳයි. දැන් පස් දෙනෙක් කිව්වනේ. හයවෙනි කෙනාද හයවෙනි එකාද? ටිකක් විස්තර කර යනකොට එහෙම තමයි කියේ.
ඉද පනානන්ද ඒකච්චෝ පුද්ගලෝ තිබ්බ රාගෝ හෝති තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යථාභූතං පජානාති. එතකොට ඇත්තටම මේ රාගය කියන එක දුරු වෙන්නේ දැන් සකර්දාගාමි වුණත් තියෙනවනේ සංයෝජන ධර්මවල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරම කාමරාග පටිග රූපරාග මාන උද්දච්ච ඒ රාගය කියන එක ගැඹුරින් පැනවිච්ච එක. එතකොට ඒක සෝවාන් කෙනාටත් තියෙන සකදාගාමි කෙනාටත් තියෙන අනාගාමි. එතකොට මේක එහෙම ඊටත් වඩා තිවුරු එක තිවුරු රාගය. හැබැයි මේ රාගයේ තිබුණට මේ මිනිස්සෙට මේ රාගයේ තිබුණට අපි මේ කියන දහම අවබෝධ කරන්න පුළුවන්. දැන් වක්කලී හාමුදුරු රාගයේ තිබිච්ච කෙනෙක්. හැබැයි රාගයේ තිබුණට බුදුහාරෝ උපමාවක් කියලා කියනවා මේ කුණු කය දිහා බලන් ඉඳලා වැඩක් නැහැ ගිහිල්ලා ධර්මයේ දකින්න කියලා පරියාය පෙන්වනවා. ඒක කිව්වහම තේරෙනවා. ඊට පස්සේ ගිහිල්ලා වඩනවා. වඩලා රහත් වෙනවා. තේරුණා. එතකොට අර රාග තියුණු රාගය දැන් තමන්ගේ සහෝදරයා කවුද මේ කවුද මේ පාත්‍රය දීලා එක්කරගෙන ආනි නන්ද කුමාරයා එයත් එහෙමයි. එතකොට මොකද වුනේ? එයාටත් තියුණු රාගයක් තිබුණා. හැබැයි මේ ධර්මයේ කිව්වහම එයාට අර ඔක්කොම ටික අවබෝධ වුණා. අන්න ඒ වගේ මේ තියුණු රාගය තියෙනවා. හැබැයි ඒ රාගය තිබුණට එයා මේ ධර්මයේ පිළිබඳව මේ ජීවිතේ වෙන වැඩපිළිවෙල පිළිබඳව එයා අවබෝධයකින් ඉන්නවා. අවබෝධයෙන් දන්නවා එයා. කියන දේ තේරෙනවා. එතකොට එයා එහෙම දන්නව නම් චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය දන්නව නම් එයා දන්නව නම් එයාගේ රාගය කොතෙන්දද ඉතිරි නැතුවම නිරුද්ධ වෙන්නේ කියලා. ඉතිරි නැතුවම කොතෙන්දද රාගය නිරුද්ධ වෙන්නේ කියලා දන්නව නම් එයා දිට්ටි වශයෙන්ුත් ඒක පටිවිද්දන් දැනගෙන තියෙනව නම් එයා ශ්‍රවණයෙන් ඒක අහලා තියෙනව නම් බහුශ්‍රුත භාවයෙන් දැකලා තියෙන දන්නව නම් දිට්ටි වශයෙන් පිරිසුදු කරගෙන තියෙනව නම් එයත් සාමයිකම්පික විමුක්තිය නැත්නම් සාමයික විමුක්තිය ලබන කෙනෙක්. සෝ කායස්ස භේදෝ පරම්මරණ විශේෂාය පෙරේ පරේති නොහානාය විශේෂගාමී යෝති නොහානගාමී. තේරුණා? දැන් කී දෙනෙක් කිව්වද? 6 දෙනෙක්. පළවෙනි කෙනා දුස්සීලයි. චේතෝ විමුක්තිය දන්නෙත් නැ ප්‍රඥා විමුක්තිය දන්නෙත් නැ දුස්සීල භාවයේ ඉවර වෙන්නේ කොතෙන්ද කියලා දන්නෙත් නැ. අනිත් කෙනා දුස්සීලයි. එයා චේතෝ විමුක්තිය දන්නවා ප්‍රඥා විමුක්තිය දන්නවා. එයාගේ දුස්සීල භව කොතනින්ද ඉවර වෙන්නේ කියලා දන්නවා. දෙන්නා. ඊළඟ කෙනා සීලවන්තයි. හැබැයි එයා චේතෝ විමුක්තිය දන්නෙත් නැ ප්‍රඥා විමුක්තිය දන්නෙත් නැ සීලය කොතෙන්දද නිරුද්ධ වෙන්නේ කියලා දන්නේ නැහැ. ඊළඟට හතරවෙනි කෙනා සීලයෙන් යුක්තයි චේතෝ විමුක්තිය දන්නවා ප්‍රඥා විමුක්තිය දන්නවා. එයාගේ සීලය කොතෙන්දද ඉතිරි නැතුව නිරුද්ධ වෙන්නේ කියලා දන්නවා. එයා හතරවෙනි කෙනා. එතකොට පස්වෙනි කෙනා කවුද? තීව්‍ර රාගයකින් යුක්තයි. එයා චේතෝ විමුක්තිය දන්නෙත් නැහැ ප්‍රඥා විමුක්තිය දන්නෙත් නැහැ. එතකොට එයාගේ ඒ රාගය කොතෙන්ද නිරුද්ධ වෙනවද කියලා දන්නේ නැහැ. එතකොට එයා මොකද වෙන්නේ? මරණින් පස්සේ හානගාමි වෙනවා. එතකොට අනිත් කෙනා තීව්‍ර රාගයෙන් යුක්තයි. නමුත් එයා චේතෝ විමුක්තිය දන්නවා ප්‍රඥා විමුක්තිය දන්නවා. එයාගේ තීව්‍ර රාගය කොතෙන්ද දුරු වෙනවද කියලා එයා දන්නවා. එයා මරණින් පස්සේ විශේෂයෙන්ම වෙනවා හානගාමි වෙන්නේ. ඒ නිසා එහෙම දේශනා කළා භාග්‍යවතුන් වහන්සේ කියන ආනන්ද මේ පුද්ගලිය ප්‍රමාණ කරන්න යන්න එපා. එහෙම ප්‍රමාණ කරනව නම් ඒක කරන්න පුළුවන් බුදු කෙනෙකුට සහ ඒ වගේම තව බුදු කෙරෙකුට පමණයි. එහෙම විශේෂ කරන්න ගියොත් එහෙම ප්‍රමාණ කරන්න ගියොත් එහෙම බොහෝ කාලයක් අහිත පිණිස පවතිනවා කියලා කියනවා. ඒ මොකද මේ අපි දැන් මේ සූදානම මේ අතීතේනොත් අනාගතේනොත් වර්තමානියොත් මිදෙන්න. ඒ කියන්නේ කාලත්‍රයෙන්ම මිදෙන්නයි හදන්නේ. ඒතොර හිතට හැම වෙලාවෙම කාලයක් පැනවෙන. ඒක ස්වභාවයෙන්ම වෙන දෙයක්. අතීතයේක දිහායින් තමයි වර්තමානිය දකින්නේ. අනාගතයේ කරන් තමයි වර්තමානිය දකින්නේ.
ඒ ආදී වශයෙන් මේව පැන වෙනවා. ඒතකොට අපි සිහියෙන් ඉන්න ඕනි මෙන්න මේ අන්තවලට නොයවා සිත හඳුනා ගන්න. හොඳයි. ඒතකොට මේ සීලය කියන එක මොන වගේ එකක්ද කියලා හිතා ගන්න පුළුවන්. ඒ කෙනෙකුට දැකලා ඒ පිටින් බලලා කියන්න පුළුවන්ද? මම ඒකයි කිව්වේ. අපේ අය හිස මුඩු කරලා කළු සිවුරක් පොරවාගෙන පාත්‍රයකුත් තෙල්ලගෙන සිරෙප්පු දෙයක් නැතුව පාරේ ගියොත් හැමෝටම ඕනම කෙනෙක් දර ගහලා වගේ. තේරුණාද? මම කියන්නේ වඳින්න එපා කියන එක නෙවෙයි. ඒක තමයි ස්වභාවය. ඇයි ඒ? පිටින් බලලා තමයි වැඩි තීරුම් ගන්න. ඒගොල්ලෝ හිතනවා පිටින් බැලුවහම මේ හිස හොඳට බලලා තියනවනම් රැවුල හොඳට කපලා තියනවනම් සිරෙප්පුත් නැතුව පින්න පාතේ වඩිනවනම් ඒක බොහොම සිල්වත් කියලා. එහෙම ඒගොල්ලෝ හදාගෙන රාමුවක් ඒක. මේ බලනකොට කොණ්ඩි ගාලා තියෙන කොණ්ඩි දීලා සුදු කේස් ගස් වේනට බලන කොණ්ඩි ගාලා. ඊට පස්සේදී තව කවුරු හෝ ප්‍රශංසා ලබා ගැනීම පිණිස පාත්‍රය දරනවා. එතකොට එයාට ආධ්‍යාත්මයේ දිනුව පිණිස යා කරගෙන නෑ යවා. මං කියන්නේ තේරෙනවා. එතකොට අන්න එහෙම අපිට හැබැයි දකින්න බෑ මේක. මෙයා මුකින් කරනවද? මේක මොන අපරමාර්ථයෙන් කරනවද? ඒ නිසා හොඳම දේ තමයි මොකද්ද? ඔන්න ඊළඟ කාරණාව හත්වෙනි කාරණාවනේ. ඉද පනානන්ද ඒකච්චෝ පුද්ගලෝ කෝදනෝ හෝති තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යතහ භූතං නප්පජානාති. ආනන්ද එක්කෙනෙක් ඉන්නවා, යා ක්‍රෝධයෙන් යුක්තයි. ලෝභයත් නෙවෙයි. ලෝභයටත් දරුණු එකක් ක්‍රෝධය කියන්නේ. පුද්ගලෝ කෝදනෝ හෝති තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යතහ භූතං නප්පජානාති. හැබැයි යා දන්නේ නැහැ මොකද්ද? චේතෝ විමුක්තිය දන්නේ නැහැ, ප්‍රඥා විමුක්තිය දන්නේ නැහැ. යතස්ස සෝ කෝදෝ අපරිසේසෝ නිරුජ්ජති තස්ස සවනේන පියකතං හෝති. එයාගේ ක්‍රෝධ ස්වභාවය නිරුද්ධ වෙන තැන දන්නේ නැහැ. එහෙම අහලත් නැහැ. එයා අහගෙන දන්නේත් නැහැ. බහුසුරුත භාවයෙන් දන්නේත් නැහැ. දික්ටි වශයෙන් දන්නේ නැහැ. අප්පටි විද්දං හෝති. සාමයි කම්පි විමුක්තිං න ලබති. සෝ කායස භේදා පරම්මරණ හානාය පරේති නොවිශේෂාය හානගාමි ඒව හෝති නොවිශේෂගාමි. එයත් මොකද වෙන්නේ? හානගාමි වෙනවා. විශේෂගාමි වෙන්නේ නෑ. කවුද දැනේ? ක්‍රෝධයෙන් යුක්ත කෙනා. ඊළඟට ඉදපනානන්ද ඒකච්චෝ පුද්ගලෝ කෝදනෝ හෝති තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යතා භූතං පජානාති. එයා මොකද? එයාට ක්‍රෝධයෙන් යුක්තයි. ක්‍රෝධය කියලා කියන්නේ මොකද්ද? එයාට තරහ යනවා ගොඩක්. හැබැයි තරහ ගිය පළියට අපිට කියන්න බෑ එයා දුස්සීලයි කියලා. එහෙම වුණොත් එහෙම ලංකාවේ ඉස්සර හිටු හාමුදුරුවන්ගේ භාගයක් විතර ඒ විදිහට ගන්න නෑ ඇයි ඒ පොඩ්ඩ වැරියෙන්න පැරණි හාමුදුරුවන්ට මේ පොඩ්ඩ වරදින්න බෑ ඒගොල්ලෝ ඒ ඇත්තට මේ බලනකොට සමහර වෙලාවට ඒගොල්ලෝ දැන් පොඩි කාලේ අපිත් හැදුනේ වැඩිහිටි හාමුදුරුවොත් එක්ක ඒ අය ඒ කාලේ කියනකොට අපිට ඇත්තනවත් තරහයි අවවාද කරනකොට මෙහෙම නෙවෙයි යෝග කරන්නේ මෙහෙමයි යෝග කරන්න කියලා අවවාද කරනකොට පොඩි කාලේ තරහක් එනවා බැලුකුණාව තමයි තේරෙන්නේ ඒගොල්ලෝ කළ තියෙන හරි දේ කියන්නේ. එතකොට අන්න ඒ වගේ. ඒගොල්ලෝ අර අනුකම්පාවෙන් තමයි ඒක කරන්නේ. හැබැයි අපි පිටින් බලලා ගත්තොත් එහෙම අපිට ඉන්නේ තරහ. එතකොට අන්නේ මේ එක පුද්ගලයෙක් ඉන්නවා එයා ක්‍රෝධ සහිතයි. ක්‍රෝධ කියන්නේ බොහොම ඒ කියන්නේ තරහයි පරිම තරහ ගොඩක් වැඩි කියන්නේ ක්‍රෝධය කියලා කියන්නේ. නමුත් එයා මොකද්ද? චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය කියන කාරණා දෙක දන්නවා. මේක හැබැයි ඒ කියන්නේ මේ කොච්චර තරහ ගියත් මේ මිනිහේටත් මේ ධර්ම ගෝචර කරන්න පුළුවන්. නැත්නම් අඟුලිමාල කවදාවත් නිවන් දකින්නේ නැහැ. තේරුණාද? එතකොට ඒ වගේ දැන් අජාසත්තලා කොච්චර දරුණු වැඩ කළාද? ජාසත් රජුරෝ. නමුත් පස්සේදී මේ ධර්මයේ ඇව්වහම යා පැහැදිලිවට පත් වෙනවා. මුතර සසරේ කරපු පව් විපාක දෙන්න.
ඒ කෙසේ වෙතත් එයා ඒව අවබෝධ කරගත්තා. ඒ ඉතින් අර බොහොම සැඩ පරුෂ කෙනෙක්. ඒ වුණාට එයාටත් මේ ධර්මයේ ගෝචරයි. එතකොට ඔන්න ඔය කාරණා දෙකක් කිව්වා. මොන කාරණා දෙකද? කෙනෙක් ක්‍රෝධය සහිතයි, දෙන්න ඒ දෙන්න ක්‍රෝධය සහිතයි, කෙනෙක් චේතෝ විමුක්තිය දන්නවා, ප්‍රඥා විමුක්තිය දන්නවා, අනිත් කෙනා චේතෝ විමුක්තිය දන්නෙත් නැහැ, ප්‍රඥා විමුක්තිය දන්නෙත් නැහැ. යාගේ ක්‍රෝධය කොතනින් ඉවර වෙනවද කියලා දන්නෙත් නැහැ. කියන්නේ යාගේ ලෝකේ ජීවිතේ වෙන දේ එයා දන්නේ නැහැ. අවිද්‍යාව තුළම ජීවත් වෙනවා. ඒ නිසා ආනන්ද මේ මිනි සත්‍යෝ ප්‍රමාණ කරන්න යන්න එපා. පුද්ගලය ප්‍රමාණ කරලා දකින්න යන්න එපා. එහෙම දකින්න ගියොත් බොහෝ කාලයක් අහිත පිණිස පවතිනවා, දුක පිණිස පවතිනවා කියලා දේශනා කළා. ඉතින් නවවෙනි පුද්ගලයා. ඉදපනානන්ද ඒකච්චෝ පුද්ගලෝ උද්ධතෝ හෝති. තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යථා භූතං නප්පජානාති. මොකද මේ උද්ධතෝ හෝති කියන්නේ? විසුරුණු සිතින් යුක්තයි. එයා විසිරුණු සිතින් යුක්තයි. එතකොට ඒ විසිරුණු සිතින් යුක්තව ඉන්න එයා චේතෝ විමුක්තිං ප්‍රඥා විමුක්තිං නප්පජානාති. එයා චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය කියන එක දන්නේ නැහැ. එයා රේ දකින්න රූපෙට එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. අහන ශබ්දෙට එක්ක ඇලෙනවා, ගැටෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම වලින් එන ඒවට එක්ක ඇලෙනවා, ගැටෙනවා. එයාට තේරෙන්නේ නැහැ මේක අනිත්‍ය භාවය. මේවයි තියෙන අනිත්‍ය භාවයට තේරෙන්නේ නැහැ. එයා චේතු විමුක්තිය දන්නෙත් නැහැ, ප්‍රඥා විමුක්තිය දන්නෙත් නැහැ. එතකොට එය උද්දත්ත කියන්නේ විසුරුණු. ඔව් ඔව් උද්දච්ච කියන්නේ. ඒ ඔව් උද්දච්ච කියන එකත් ඒකෙන් බෙදිලා හැදලා තියෙනවා. විසුරුණු සිතින් යුක්තයි. එයා චේතු විමුක්තිය ප්‍රඥා විමුක්තිය දන්නේ නැහැ. එයත් එයාගේ විසුරුණු ස්වභාවය කොතනින් කෙලවර වෙනවද කියලා එයා දන්නේ නැහැ. විසුරුණු ස්වභාවය කොතනින් කෙලවර වෙනවද කියලා දන්නේ නැහැ. එතකොට එයා මරණයෙන් පස්සේ මොකද වෙන්නේ? කායස්ස බේදා පරම්මරණ විශේෂාය පරේති නොහා කායස්ස බේදා පරම්මරණ හානාය පරේති නොවිශේෂාය. යහනගාමි වෙනවා, යවිශේෂගාමි වෙන්නේ නැහැ. ඒ කවුද? විසිරුණු සිත යුක්ත කෙනා. ඔය විසිරුණු සිත ඇති කෙනා. එතකොට ඊළඟ කෙනා ඉද පනානන්ද ඒකච්චෝ පුග්ගලෝ උද්දතෝ හෝති තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යථා භූතං පජානාති. එයාගේ හිත විසිරෙනවා. හැබැයි එයා මොකද? චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය දන්නවා. එතකොට එයා යතස්සතං උද්දච්ඡං අපරිශේෂං නිරුජ්ජති තස්ස සවනේනපි කතං හෝති. එයාගේ යම් තැනකද මේ විසුරුණු සිත නිරුද්ධ වෙන්නේ? විසුරුණු ස්වභාවය, විසුරුණු චිත්ත ස්වභාවය කොතෙන්දද නිරුද්ධ වෙන්නේ කියලා එයා දන්නවා. එයා ශ්‍රවණියුනුත් අහලා තියෙනවා. එයා දිට්ඨි වශයෙන්ුත් පිරිසුදු තියෙනවා. එතකොට එයා මරණයෙන් පස්සේ කොහෙද උපදින්නේ? විශේෂගාමි වෙනව, හානගාමි වෙන්නේ නැහැ. තත්‍රානන්ද පමානිකා පමානන්ති ඉමස්ස පිතේව ධම්මා අපරස්ස පිතේව ධම්මා තස්මානේ සංඒකෝ හි නොඒකෝ පනීතෝ තිතං හිතේ සං ආනන්ද හෝති දීඝරත්තං හිතාය දුක්ඛාය. මේ ආනන්ද ඔන්න ඔය විදිහට කවුරු හෝ මෙයා හීනයි, මෙයා ප්‍රනීතයි කියලා මෙහෙම පුද්ගල ප්‍රමාණ කරන්න ගියොත් එයාට දීර්ඝ කාලයක් මෙය අහිත පිනිස, දුක පිනිස, අවඩ පිනිස පවතිනවා කියලා දේශනා කරනවා. හොඳයි. මම උන 10 දිනක් ගැන කිව්වා. දැන් මේ 10 දිනම මතක් කරගමු. කෙනෙක් දුස්සීලයි, චේතු විමුක්තිය ප්‍රඥා විමුක්තිය දන්නේ නැහැ. ඒ දුස්සීල ස්වභාවය කොතනින් නිරුද්ධ වෙනවද කියලා දන්නෙත් නැහැ. ඒ තමයි පළවෙනි කෙනා. එතකොට දෙවෙනි කෙනා දුස්සීලයි, චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය දන්නවා. එයාගේ දුස්සීල ස්වභාවය කොතෙන්ද ඉවර වෙනවද කියලා එයා දන්නවා. ඊළඟ කෙනා සීලයෙන් යුක්තයි. ඒ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය දන්නේ නැහැ. එයාගේ සීලය කුමක් වෙනසද කියලා එයා දන්නේ නැහැ.
එතකොට එයා මරණින් පස්සේ මොකද වෙන්නේ? සීලයක් ආරක්ෂා කරලා තිනේ. ඒ වුණාට ධර්මයක් නැති නිසා මොකද වෙන්නේ? හානගාමි වෙනවා. ඊළඟට අනිත් කෙනා සිල්වත් එයා චේතු විමුක්තියක් දන්නවා. ප්‍රඥා විමුක්තියක් දන්නවා. එතකොට ඒ සීලය කුමක් පිණිසද කියලා දන්නවා. පොතෙන්දිද නිරුද්ධ වෙන්නේ මේ සීලය. ඊට පස්සේදී එයා මරණින් පස්සේ මොකද වෙන්නේ? විශේෂගාමි වෙනවා, හානගාමි වෙන්නේ නැහැ. ඊළඟ කෙනා තියුණු රාගයකින් යුක්තයි. එයා චේතෝ විමුක්තිය දන්නේත් නැහැ, ප්‍රඥා විමුක්තිය දන්නේත් නැහැ. එතකොට එයාගේ රාගය කොතෙන්දී නිරුද්ධ වෙනවද කියලා එයා දන්නේ නැහැ. එතකොට එයා මොකද වෙන්නේ? හානගාමි වෙනවා මරණින් පස්සේ. ඊළඟට අනිත් කෙනා තියුණු රාගයකින් යුක්තයි. එයා හැබැයි චේතෝ විමුක්තිය දන්නවා, ප්‍රඥා විමුක්තිය දන්නවා. එයා දන්නවා මේ රාගය කොතෙන්දී ඉහළ කරනවද කියලා. එයා ළඟ අදහසක් තියෙන මේ රාගය වැරදි දෙයක්, මේක ඉවර කරන්න ඕනේ කියලා. එතකොට එයා මරණින් පස්සේ මොකද වෙන්නේ? විශේෂගාමි වෙනවා. ඊළඟ කෙනා දැන් 6යි. ක්‍රෝධයෙන් යුක්තයි. එයා ක්‍රෝධයෙන් යුක්තයි, චේතෝ විමුක්තිය දන්නේත් නැහැ, ප්‍රඥා විමුක්තිය දන්නේත් නැහැ. ඒ ක්‍රෝධය කොතෙන්දී නිරුද්ධ වෙනවද කියලා දන්නේ නැහැ. එතකොට එයා හානගාමි වෙනවා. අනිත් කෙනා අටවෙනි කෙනා ක්‍රෝධයෙන් යුක්තයි, චේතෝ විමුක්තියක් දන්නෝ, ප්‍රඥා විමුක්තියක් දන්නෝ. එතකොට එයාගේ ක්‍රෝධය කොතෙන්දී නිරුද්ධ වෙනවද කියලා එයා දන්නවා. දැන් අපි සිහියෙන් හිටියොත් අපිට තරහ එනකොට අපිට අඳුර ගන්න පුළුවන්. එතකොට තරහ පහ වෙලා යනකොට අපි දන්නවා මේක පහ වෙලා ගියා කියලා. එයා දිවසේ. එතකොට මේ විදිහට දකින්න පුළුවන්. එතකොට එයා මොකද වෙන්නේ? මරණින් පස්සේ විශේෂගාමි වෙනවා. දැන් ඔය අට දෙනා. ඊළඟ කෙනා විසුරුණු සිත් ඇති කෙනා. ඒ විසුරුණු සිත් ඇති කෙනා චේතෝ විමුක්තිය දන්නේත් නැහැ, ප්‍රඥා විමුක්තිය දන්නේත් නැහැ. එයාගේ විසුරුණු සිත කොතෙන්ද සංවර වෙනවද කියලා දන්නේත් නැහැ. ඒ කියන්නේ විසුරුණු සිත කොතෙන්ද නිරුද්ධ වෙනවද කියලා එහෙම අදහසක් යාට නැහැ. එයා මරණයෙන් පස්සේ හානගාමි වෙනවා. ඒතර තව කෙනෙක් ඉන්නවා විසුරුණු සිතක් තියෙන. හැබැයි චේතෝ විමුක්තිය, ප්‍රඥා විමුක්තිය දන්නවා. එතකොට ඒ විසුරුණු සිත කොතෙන්ද නිරුද්ධ වෙනවද කියලා දන්නවා. එතකොට එයා මරණයෙන් පස්සේ විශේෂගාමි වෙනවා, හානගාමි වෙන්නේ නැහැ. එතකොට ඔහුම දේශනා කළා තත්‍රානන්ද යාවායම් පුද්ගලෝ උද්දතෝ හෝති තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යථාභූතං පජානාති තස්ස තං උද්දච්ඡං අපරිශේෂං නිරුජ්ජති තස්ස සවනේනපි කතං හෝති බහු සච්චේනපි කතං හෝති දිට්ඨියාපි පටිවිද්දං හෝති සාමකම් සාමිකම්පි විමුක්ති ලබති. එතකොට අවසාන පරිච්ඡේදයේ කියනවා අයං ආනන්ද පුග්ගලෝ අමුණා පුරිමේන පුග්ගලේන අභික්ඛන්තතරෝච පනීතතරෝච. මේ මුලින් කියපු එක්කෙනාට වඩා දෙවෙනියට කියපු කෙනා උතුම් කෙනෙක්, ප්‍රනීතතර කෙනෙක්. ඇයි ඒ? එයා දන්නවා චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය කියන එක. තං කිස හේතු ඉමං හේතං ආනන්ද පුග්ගලං ධම්මසෝතෝ නිබ්බහති. ඒකට හේතුව තමයි එයා විසි ප්‍රනීතතර වෙන්න, විශේෂතර වෙන්න හේතුව තමයි එයා ධර්මසෝතයට බැසගෙන තියෙනවා. ඒ කියන්නේ සද්ධානුසාරීව හරි ධම්මානුසාරීව හරි මේ නිවන් මඟ පැත්තට නැමීගෙන තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දිහාවට නැමීගෙන තියෙනවා. නිබ්බහති තදන්තරං කෝ ජානේ අඤ්ඤතත්‍ර අඤ්ඤත්‍ර තථාගතේන. ආනන්ද, මේ කරුණ තථාගතයන්න් වහන්සේ හැර වෙන කවුරුත් දන්නවද? වෙන කවුරුන් දන්නවද? වෙන කාටවත් දකින්න බෑ. එතකොට තස්මාති ආනන්ද පුද්ගලේසු ප්‍රමාණිකා අහුවත්. ආනන්ද, පුද්ගලිය ප්‍රමාණ කරන්ට යන්න එපා. මා පුද්ගලේසු ප්‍රමාණං ගන්හිත. ආනන්ද, ප්‍රමාණ කළ පුද්ගලිය ගන්න එපා. කඤ්ඤති ආනන්ද පුද්ගලේසු ප්‍රමාණං ගන්හන්තෝ. ආනන්ද, පුද්ගලිය ප්‍රමාණ වශයෙන් ගත්තොත් තමාගේ ළඟ තියෙන ಗುಣ විසින් ෂේ වෙලා යනවා. තමාගේ ගුණය නැති වෙලා යනවා, ෂේ වෙලා යනවා.
අහංවා ආනන්ද පුද්ගලේසු පමානං ගන්නෙහියං යෝ වාපනස්ස මාදිසෝ. ආනන්දෙහිම පුද්ගලය ප්‍රමාණ කරනෝ නම් බුදු කෙනෙක් හෝ මං වගේ වෙන කෙනෙක්ට පමණයි එක කරන්න පුළුවන්. කාචා නන්ද මිගසාලා උපාසිකා බාලා අභ්‍යත්තා අම්බකා අම්බක පඤ්ඤා. ආනන්ද මේ මිගසාලා උපාසිකාව කියන්නේ අල්ප වූ ඥානයක් තියෙන කෙනෙක්. ඒ නිසා යාට මේ පුරිස පුද්ගල පරෝපරිය ඥානය යාට ඇත්තේ නැහැ. ඉනිසා තමයි ඔය විදිහට කියන්නේ. ඉමේකෝ ආනන්ද දසපුග්ගලා සන්තෝ සංවිජ්ජමානු ලෝකස්මින්. ආනන්දේ මෙන්න මේ කියපු පුද්ගලයෝ දහ දෙනා මේ ලෝකේ විද්‍යාමාන වෙනවා. ඔන්න අවසාන චේදි අවසාන ටික බලන්න. කොහොමද කියන්නේ? අන්න බලන්න. දැන් මේ කියන්නේ සිල් රකින්න එපා කියලා නෙමෙයි. දැන් මේකෙන් පොඩි චාන්ස් එකක් එනවා වගේ නිකන් මේ. සීලය නැතත් කමක් නැහැ. එහෙම නෙවෙයි, තේරුණාද? සීලය අවශ්‍යයි. බලන්න දැන් මේ සීලය නැති වෙච්ච නිසා අර දෙන්නට වෙච්චිද? අන්න ඒක අවසානෙද කියන කොහොමද? යථා රූපේන ආනන්ද සීලේන පුරාණෝ සමන්නාගතව හෝසි. ආනන්දය ඒ අනුව මේ ආනන්දය මේ පුරාණ කියන කෙනා මුකෙන්ද යුක්ත? සීලෙන් යුක්ත. එයා මොන කෙනෙක්ද? අබ්‍රහ්මචාරීනේ. එහෙමනේ. බ්‍රහ්මචාරී. මම දන්නේ සීයෙන් ඉන්නවද කියලා කට්ටිය. එතකොට පුරාණ බ්‍රහ්මචාරී කෙනෙක්. එතකොට යථා රූපිනේ අනු ආනන්ද මේ පුරාණ කියන කෙනා සීලෙන් බ්‍රහ්මචාරී සීලෙන් සමන්නාගත්තෝ හොසි. සමයි යුක්තයි. තථා රූපේන සීලේන ඉසිදත්තෝ සමන්නාගතෝ භවිස. අන්නේ අර පුරාණට තිබුණු සීලය ඉසිදත්තට තිබුණා නා. පුරාණට තිබුණු සීලය ඉසිදත්තට තිබ්බනම් ඉසිදත්තෝ සමන්නාගතෝ අභවිස්ස නයිද පුරාණෝ. පුරාණෝ ඉසිදත්තස්ස ගතිම්පි අඤ්ඤස. මේ ඉසිදත්තට තිබුණා නම් අර පුරාණගේ සීලය ඉසිදත්ත ගිහිල්ල උපදින තැනක් හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකක් වෙනවා? දර බැරියුනේ එතකොට මේ කියන්නේ සිල් රකින්න එපා කියලා නෙමෙයි. මේ කියන්නේ බාහිර පුද්ගලයාව දැන් මෙතන තියෙනෙත් පංචස්කන්ධයක්නේ. බාහිර තියෙනෙත් පංචස්කන්ධය. ඒකත් වෙනස් වෙවි පවතින එක. හැබැයි අපේ මනස පිළිගන්න සූදානම් නැහැ මේක වෙනස් වෙනවා කියලා. තේරෙයිද? ඒ නිසා අපි පුද්ගල ප්‍රමාණ කරනවා. අපේ කන අපිට හරියන විදිහට කොටස් කරලා කපලා කොටලා එහෙම හදාගෙන තියෙන්නේ. එහෙම කරන්න එපා කියලායි කියන්නේ. ඒක අවසීය තුල වෙන එකක්. එතකොට යථා රූපාය ච ආනන්ද පඤ්ඤාය ඉසිදත්තෝ සමන්නාගතෝ අහෝසි. යථා රූපාය පඤ්ඤාය පුරාණෝ සමන්නාගතෝ අභවිස්ස නයිද ඉසිදත්තෝ පුරාණස්ස ගතිම්පි අඤ්ඤස. එතකොට මේ ඉසිදත්තට තිබුණු ඥාණය ප්‍රඥාව පුරාණට තිබුණා නම් මොකද වෙන්නේ? එයාගේ ගතිය කියන්න බැරි වෙනවා. එතකොට පේනව නේද මේ ප්‍රඥාවේ සීලේ තියෙන වටිනාකම? එතකොට ඉතිකෝ ආනන්ද ඉමේ පුග්ගලා උභෝ ඒකංග හීනති. එතකොට ආනන්ද මේ මෙන්න මේ වගේ පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා කියලා දේශනා කළා. දැන් ඉසිදත්තගේ ප්‍රඥාව පුරාණට තිබුණා නම් පුරාණත් සසරේ මිදෙලා. එතකොට පුරාණගේ සීලය ඉසිදත්තට තිබුණා නම් ඉසිදත්තත් සසරේ මිදෙලා. මේ කියන්නේ සීල් රකින්න එපා කියලා නෙවෙයි. අපිට මේ සීලය ප්‍රතිපත්තිය කියන එක බාහිරින් දකින්න බෑ කියන එක. එහෙම ප්‍රමාණ කරන්න ගියාම අපිට වෙන්නේ මොකද්ද? අවඩක්මයි වෙන්නේ. දැන් හිතන්නකෝ. ඔන්න නිකමට මෙහෙම හිතන්න. දැන් සාමින්වහන්සේ කෙනෙක් පුංචි කාලේ බණක් කියනවා. හරිද? ඒ බණක් කියද්දී අපි ගිහිල්ලා අපි හිතමු අවුරුදු 18 ක විතර හාමුදුරුවෝ ඉන්නේ කියලා. අපි ওই බණ අහන්නේ. අහන් හිටියා මේ හාමුදුරුවෝ කියන කාරණා සාමාන්‍ය සරල කාරණා. තේරුණා? දැන් ඔන්න ඊළඟට අපිට ආරංචියක් එනවා මේ හාමුදුරුවෝ මෙන්න මේ අහවල් දෙන බණ කියනවා කියලා. තේරුණා? දැන් අපි යන්නේ මොන කෝණයෙන්ද? අර හාමුදුරුවෝ ඉස්සෙල්ලා කියපු බණ දේශනා කරපු කෝණේ අරගෙන තමයි අතෙන්ට යන්නේ. ඊට පස්සේ දැන් අර හාමුදුරුවෝ එදා දැන් හිතන්න අවුරුද්දක් දෙකක් ගිහිල්ලා කියලා. ඒ හාමුදුරුවෝ යමක් අවබෝධ කරගෙන ඇති. ඒක දේශනා කරනවා. හැබැයි අපි ඉන්නේ අර කෝණේනේ.
අපිට අරගෙන එන්නේ නැහැ. ඇයි? අපිට හරියන කෝණයෙන් තමයි අපිට එන්නේ. අරක පිරිසුදු එක අපිට ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ මනින් එක නවත්තන්න කියලා උදාහරණ කියන්නේ. තේරුණා? ඒ නිසා මේ බනහීමෙන් බනහීම යහපතක්ම වෙන්නේ කිසිදු කෙනෙක් අපායට නොවැටෙන නිසා. සුතමී. ඒ බොහොම වටින එකක්. ඒක තමයි සියලු දාන අතර ධර්ම දානීය ශ්‍රේෂ්ඨ වේ. මෙතන ලබන මොදෙන්නේ දැන්? සීලේ තිබිලා චේතෝ විමුක්තිය ප්‍රඥාවුක්තියයි දන්නේ නැත්නම් එනෝනේ සුගතගාමි වෙන්නේ නැහැ කියලා. එතකොට එහෙම නැති කෙනෙක් අපි හිතන සුගතගාමි වෙන කෙනෙක් කියලා. එතකොට ඊළඟ ආත්මෙට සුගතගාමි වුණාට ඒ ආත්මෙදී අර විදිහට වුණොත් ආපහු මේ සුගතගාමි වෙන්නේ නැහැ නේද? කියන්නේ මං කියන්නේ එකාත්මක හැම සීලෙන් ඉඳලා මට තේරෙනවා ඒක දැන් සුගතිකාමි වෙනවා වෙලා නමුත් එයාගේ දැන් මහත්ය කියන්නේ තව පෙර කර්ම තියෙනවනේ දැන් කර්ම රාශියක්නේ එයාට ප්‍රබල කර්මයක් පරිසම්දුනොත් එයා සතර අපායට වැටෙනවා හැබැයි නමුත් එයා නිවන අරමුණු කරගෙන නිවන අරමුණු වෙලා තියෙන මහත්ය එයා කෙසේ හෝ අර දේවදත්ත හාමුදුරුව කොච්චර අකුසල් කරත් එයා සට්ටිස්සර නමින් පසේ බුදු වෙනවා කිව්වනේ. අර ඒ වගේ එයා සතර පාගත වුණත් එයා නිවන පිණිස නැමී ගන්නවා මහත්තයා. ඒ කියන්නේ ඒකෙ මිදින මිදිච්ච දවසට එයා නිවන පිණිස නැමී ගන්නවා. කියන්නේ කවදා හරි දවසක නිවන පැත්තට යනවා. යොමු වෙනවා. ඒ මුගලන් සාමිසේ කතන්දරේ බෙදුවත් ඒ විදිහම තමයි. ඒ කියන්නේ දෙමව්පියෝ කරදර කියනවා ඒ විදිහට අනේ නමුත් ඉස්සර බුදු කෙනෙක්ගෙන් අවරණ ලැබුව කෙනෙක් අර ඒකට අර කල්යාණ මිත්‍ර ආශ්‍රය අනිවාර්යයෙන්ම සෑම ආත්ම භාගෙදිම තියෙනවා ඔව් ඔව් නැත්නම් කොයි පැත්තට කියන්න බෑ හොඳයි හොඳයි මේ සූත්‍රය බොහොම හොඳ එකක් නිවි හැනහිල්ල හිතන්න ඕනේ මේකෙන් තමයි සීලේ ස්වභාවය ඒ කියන්නේ පුද්ගලයෙක්ගෙන් තොරවයි සීලයේ තියෙන්නේ කියලා අවබෝධ කරගන්න පුළුවන්. නැත්තම් හැම වෙලාවෙම අපි පුද්ගලයෙකුට අදාළ කරලා තමයි සීලය කියන කාරණාව දකින්නේ. නේ අපේ හාමුදුරුව හරි සිල්වත්. අපේ හාමුදුරුව කිසි සීලයක් නැහැ. එතකොට අර පුද්ගලයෙකුට ආදේශ කරලා බලන්න. හැබැයි පුද්ගලයෙකුට ආදේශ කරලා මේ ආධ්‍යාත්මයක් හොයන්න බෑ. ඒක අපිම හදාගත්ත එකක් ඒක. ඒ පුද්ගල ආදේශය. හොඳයි. එහෙමනම් අපි දෙවියන් ඥාතින්ට පින් අනුමෝදන් කරමු. හොඳයි. දැන් බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් පින්නත් හැම දිනාම වැඩ රාජකාරී බොහෝමයක් තිබුණත් අපි කීප දෙනා හෝ මෙහෙම ඒක රාසී වෙලා ධර්මීය පිළිබඳව සාකච්ඡා කරන්න ලැබීම ඔබ අප හැම දිනාම ලද වාසනාවක්. භික්ෂුවක් හැටියට මමද පින්නතුල්ලා හැටියට දායක පින්නතුල්ලා හැටියට ඔයත්වෝද මේ ලැබහු වාග්යක් තමයි මෙහෙම ඒක රාසි වෙලා ලෞතුරාසි සද්ධර්මයේ සාකච්ඡා කරන්න ලැබීම. එතකොට අපි ඒව සුහදශීලීව සාකච්ඡා කරන ආර්ථයේ ධර්මයේ දැන කියා ගැනීම පිණිසම අපි සාකච්ඡා කරනවා. එහෙම සාකච්ඡා කරනකොට අපේ සිත්වල ඡන්ද චිත්ත විරිය විමංසා කියන මේ උතුම් ගුණ ධර්ම වැඩෙනවා. ඒව වැඩෙනකොට නිවන පිණිස අපේ හිත නැමී ගන්නවා. අන්නේ ආදී වශයෙන් සසරේ යහපත පිණිස ඒ වගේම සසර දුකින් අත් මිදීම පිණිස පවතින උතුම් ධර්මයකටයි වැත්තෝ මේ කාල වේලාව කැප කරගෙන ඇවිදින්ලා විහෙස මහන්සිය නොබලා තම කාලය ධන ශ්‍රමය කැප කරලා මේ ශ්‍රවණය කළ යන්නේ වෙනු දාම. දැන් අපි මේ සිදු කළා වූ උතුම් කුසලය හේතු කරගෙන අපි දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරලා යහපත් ප්‍රාර්ථනාවත් අබමු. දැන් කල්පනා කරගන්නට මේ අප විසින් සද්ධාවෙන් ගෞරවයෙන් දුර්ලභ මිනිස් කයක් ලබාගෙන ගෞතම බුදු සසුනේ දුර්ලභව සිදු කළා වූ මේ උතුම් සද්ධර්ම ශ්‍රවණමිය පින සද්ධර්ම දේශනාමිය පින සියලු දෙවිවරු අනුමෝදන් වෙත්වා. අනුමෝදන් මේ අසිරිමත් බුදු සසුන බොහෝ දිනකට යහපත පිණිස ආරක්ෂා කරත්වා රැක දෙත්වා. මේ උතුම් පින් අනුමෝදන් වන සියලු දෙවිවරු ප්‍රාර්ථනීය බෝධියකින්
උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අදහස් ඇති කරගෙන සියලු දෙවිවරුන්ට දයාපත සැලසෙත්වා කියන කරුණාවෙන් කළපින අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දීකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දීකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දීකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සතා. ඒ වගේම අප හැම දිනා නම්ින්ම මිය පරලෝ ගියා වූ සකල විද ඥාති වර්ගයාද මේ පින් අනුමෝදන් වූ සසරේ දුකක නංගින් අත් මිදෙත්වා සැපේකට පැමිණෙත්වා අවසන් උතුම් නිවනින් සැනසෙත්වා කියන කරුණාවෙන් පින් අනුමෝදන් කරමු. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. අවසාන වශයෙන් සද්ධර්ම ශ්‍රවණයේ සිද්ධ කළා දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කළා හිත පිරිසුදුව පවතින වෙලාවේ අපි යහපත් ප්‍රාර්ථනාවක් කරමු. ලෝතුරාසී සද්ධර්මයට ඇහුම්කන් දීමින් ධර්ම සාකච්ඡා කිරීමෙන් චන්දචිත්ත විරිය විමර්ශා කියන මේ ඉදිපත් ධර්මියෝ උපදවා ගැනීමෙන් මේ සිදු කරන්ට යෙදුනා වූ මහානුභාව සම්පන්න සද්ධර්ම ශ්‍රවණමය පින සද්ධර්ම දේශනාම කළ පින ඔබ අප හැම දිනාට මේ කාකාරිය පිහිටීමෙන් අප හැම දිනම මනුෂ්‍ය ලෝකයක හැදූ වැඩුව දෙමව්පියන්ටද ගුරුහරුකම් ලබා දුණු ගුරුවරු ආදී හැම දිනාටමද යහපත සැලසෙත්වා. අවසාන වශයෙන් බුදුවරු පසේ බුදුවරු මහරහතන් වහන්සේලා යම්බඳු නිවනක් අවබෝධ කළා මේ දුක් සහිත සසරෙන් එතරට පැමිණුණාද ඒ උතුම් නිර්වාණ ධර්මයෙන් සාක්ෂාත් කරගෙන අවබෝධ කරගෙන මේ දුක් සහිත සසරෙන් එතරට පැමිණීම පිණිස සද්ධාව ගෞරවය ඇති කරගෙන සිත් සතම් පහදවාගෙන ගෞතම බුදුසසුනේ සිදු කළා වූ මේ සද්ධර්ම ශ්‍රවණමය පින චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට උතුම් නිවන සාක්ෂාත් කිරීම පිණිසම පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් තබමු. සාදු සාදු සාදු. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරිරෝධපනං ඒතං බුද්ධාන සාසනං. අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩංති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති එමිනාතේ සමිජ්ජතු. කමාමි සූපත්තේ වන්දේ හැමදේ.